අයිබෝන් අදත් කරටකර දේශපාලන සංවාදයයි අපි ආරම්භ කරන්නේ අද වෙන විට සියලුම දේශපාලන පක්ෂ මේ වෙද්දී තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දක්වා තිබෙනවා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන වලට අනුකූලව ඔවුන් කරන වැඩපිළිවෙල කුමක්ද කියන දේ ඉදිරියේ වෙනුවෙන් සමාජගත කරන්න සූදානමින් සිටිනවා ඒ නිසා මේ පාර මැතිවරණයේදී අර සුපුරුදු මැසිවිලි පසෙකලා ප්‍රතිපත්ති මත පදනම්ව ඔබ මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒ නිසාම තමයි කරට කරතුලදී සියලුම දේශපාලන පක්ෂවල ඉඩකඩ වෙන් කර ඔවුන් කළ දේ මොකක්ද ඔවුන් ඉදිරියට කරන්න යන්නේ මොකක්ද ඒ වගේම මේ මොහොතේ ඔවුන් කරමින් සිටින්නේ කුමක්ද කියන දේ පිළිබඳ ඔබව දැනුවත් කර ඒ ඔස්සේ අගෝස්තු 5 වෙනිදාට ඔබට තීරණය ගන්නට අපි අවශ්‍ය කරන දැනුම් සම්භාරය ඔබ වෙත ලබා දෙන්නේ ආ දවසේදීත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඒ වගේම සමගි ජන බල වේගයට සහ එක්සත් ජාතික පක්ෂයට අද දවසේදී කරට කර සංවාද වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් උතු ආරාධනා කළා ඒ අනුව අද දවසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් හිටපු අමාත්‍යතුමන් විජේදාස රාජපක්ෂ මහත්මනි ආයුබෝවන් ඔබ ගෞරවයෙන් පිළිගන්නවා ඒ වගේම අපි ආරාධනා කරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහත්මන්ට එතුමාට අවසළු මොහොතකින් මේ ස්ථානයට පැමිණේවි ඒත් එක්කම සමගි ජන බල වේගය වෙනුවෙන් අපි ආරාධනා කරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහත්මනි ආයුබෝවන් ඔබ ගෞරවයෙන් පිළිගන්නවා ඒ වගේම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳල් පිටි මහත්මනි ආයුබෝවන් ඔබ ගෞරවයෙන් පිළිගන්නවා අපි ප්‍රතිපත්ති වලින් පළවෙනි වටේ ආරම්භ කළොත් පළවෙනි වටේ තුලදී මේ මොහොතේ පවතින තත්ත්වයේ සමගින් මේ වෙද්දී ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දක්වනවා ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ පැත්තට ගියොත් එහෙම අවුල මොකක්ද අවුල ලිහන වැඩපිළිවෙල මොකක්ද ඒක තමයි ඔබතුමාලා පැහැදිලි කරන්න ඊට අමතරව ජාත්‍යන්තර සම්බන්දතා ඒ වගේම හැම කෙනෙකුටම ඉඩම් හිමිකාරීත්වය නිවාස ලබා දිය යුතුයි ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මේ කියන දේවල් ඔබතුමාලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා මීට කලින් ඒ වගේ තේවා තිබුණා දැන් මේක කලින් ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් වෙනස් වෙන්නේ කොහොමද ඔබතුමන්ලගේ දැන් මෙහිමයි අපි අලුත් තත්ත්වය ගැන සාකච්ඡා කළ යුතුයි කියලා මා විශ්වාස කරනවා විශේෂයෙන්ම අපි දන්නවාද gedara ආර්ථිකයේ ඉඳලා මහ පරිමාණ ව්‍යාපාර ආර්ථිකය දක්වා කඩා වැටීමින් බිඳ වැටීමින් අනතුරට ලක් වෙමින් තියෙනවා විශේෂයෙන්ම අපි කල්පනා කරලා බැලුවොත් ආණ්ඩුවට පසුගිය මාස කීපෙදී මේ සඳහා කිසියම් වැඩපිළිවෙලක් තිබුණාද දැන් ඇත්ත තත්ත්වය බැලුවොත් මේ වෙලාවේ ආණ්ඩුවට තියෙන එකම එක ආවරණයක් විතරයි ඒ තමයි කොරෝනා සෑම ප්‍රශ්නයකටම කොරෝනා කියලා ආවරණය වෙලා මේකට මුවා වෙලා තමයි සියල්ල සිද්ධ වෙන්නේ අපිට පේනවා අද ජීවත් වෙන්න බැරි වෙලා තිනවා බාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා තිනවා රාජ්‍ය සේවක සේවිකාවන්ගේ දීමනා කප්පාදු වෙලා තිනවා සියලු කර්මාන්ත කර්මන්න වෙලා තිනවා මැද පෙරදිග අපිට විශාල ආදායමක් ලැබුණා ඒ මැද පෙරදිග රැකියා අවස්ථා සියල්ල සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තිනවා ඒ වගේම සංචාරක ශ්‍රේෂ්ඨ අපිට විශාල වශයෙන් ආධාර ලැබෙන ආදායම් ලැබෙන මාර්ගේ ඒවා බිඳ වැටලා අපනයන් වෙළඳපොළ අපනයන් ආර්ථිකය සම්පූර්ණයෙන් මඩාල වෙලා ඒ නිසා දැන් රට තුල මහ ව්‍යාකූල තත්ත්වයක් මතුවෙලා තිනවා විදේශ ආදායම් අපිට අහිමි වෙන තත්ත්වයක් මතුවෙලා තිනවා මේ තත්ත්වය තුල ආණ්ඩුවට අද ලේසියෙන්ම උත්තරයක් තිනවා ඒ උත්තරේ තමයි මොකද්ද කොරෝනා මේ කොරෝනා වලට මුවා වෙලා ආණ්ඩුවට ඉස්සරහට යන්න බැරි බව අපිට තේරෙනවා. මොකද මේ කලමනාකරණය අද බිඳ වැටෙමින් පවතින. මේක මේ මුවාවීමක් කියලා හඳුන්වන්නේ ඇත්තටම කොරෝනා ඔබතුමන්ලගේ පාලනයක් තිබුණා නම් මේ தත්ත්වය අත්වනවා කියන තැන ඔබතුමා නැද්ද? නෑ එහෙම එහෙම මට පුරෝකථනය කරන්න බෑ මෙහෙම වුණා නම් මෙහෙම වෙනවා කියලා. හැබැයි යම්කිසි ආර්ථික වැඩපිළිවෙලක් තිබුණා නම් ආණ්ඩුවට යම් වැඩපිළිවෙලක් මීට වඩා කාර්යක්ෂම සහ විධිමත් වැඩපිළිවෙල සහ සැලසුම් සහගත උපායශීලී වැඩපිළිවෙලක් හදන්න පුළුවන් කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. හැබැයි ඒක එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල කොයි වගේද එහෙම එහෙම විසඳුමක් සොයාගන්න තිබුණාද කියන එක ගැන මට අවසාන තීන්දුවකට එන්න බෑ. හැබැයි මට මගේ දැනුමේ ප්‍රමාණය මට පක්ෂයේ ප්‍රතිපත්ති ගැන දැනුමක් තියෙන කෙනෙක් හැටියට මේ රටේ ආර්ථිකය කළමනා කරපු පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාමාර්ග ගනු ලැබූ ඉතිහාසයේ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව සැලකිල්ලට අරගෙන මට විශ්වාස කරන්න පුළුවන් මීට වඩා විධිමත් වැඩපිළිවෙලකට යන්න ඉඩකඩ තිබුණයි කියලා. හැබැයි මූලික වශයෙන් මම මේ ආණ්ඩුව ගැන විවේචනය කරන්නේ නෙමෙයි කොරෝනා නිසා රට තුළ යම් අස්ථාවර තත්ත්වයක් මතුවීම මේක ලෝක ආර්ථිකයේ අපේ රට විතර නෙමෙයි සියලු රටවල් වලට බලපා ප්‍රශ්නයක්. එතකොට මම මේ අයුක්ති සහගත ලෙස පහර දෙනවා නෙමෙයි හැබැයි බැලූ බැල්මට පේනවා මේ ආර්ථිකයේ කඩා වැටීම ඇතුලේ මේ පහුගිය මාස කීප තුළ මේකට ප්‍රධාන වශයෙන් බලපාපු කාරණා තියෙනවා ඒ වෙනම කාරණා මොකද අපිට නිෂ්පාදන ආර්ථිකයන් තුන අපිට අපේ රට තුළ අපේ සම්පත්වල ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා මේ බරපතල මේ අපි පහුගිය අවුරුදු 15 20 තුළ අපේ රටේ වර්ධනය වෙමින් පැවතුණු මේ ආර්ථිකයේ කඩා වැටීමේ විපාකයේ බොහොම බරපතල විදිහට ඒ කියන්නේ මේ අපිට මේ
සුනාමිය වගේ නවතා ගන්න බැරි තැනකට තල්ලු වෙමින් තිබියදී තමයි මේ කොරෝනා වේ. ඒ නිසා දැන් මේ ඊට කලින් ඔබතුමන්ලගේ වකවානුවේදී ඒ තල්ලු වෙන ආපු එක නවත්තන්න වැඩපිළිවෙලක් තිබුණා. මෙහෙමයි මම කියන්නේ නෑ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ එතනත් යම් යම් ප්‍රශ්න තිබුණා යාපාන ආණ්ඩුව කාලේ ප්‍රශ්න නොතිබුණා කියලා මම කියන්නේ ප්‍රශ්න තිබුණා. මම පිළිගන්නවා මම පෞද්ගලික විශ්වාස කරන දේ තමයි යාපාන ආණ්ඩුවේ අඩුපාඩු තිබුණා කියලා. හැබැයි ඒ අඩුපාඩු තිබුණා වුණත් අපිට මේ වෙනකොට අපිට පේනවා මේ රටේ තත්ත්වය ඉතාම ව්‍යාකූල තත්ත්වයකට පත් වුණා පහුගිය මාස කිහිපෙදී රටේ ආර්ථික පැහැදිලිවම කඩාවැටලා අපිට දැන් අපි ඉදිරි මාස කිහිපය කොහොමද මේ රට ඉදිරියට ගෙනියන්නේ ඉදිරි වසර කාලය කොහොමද අපේ ආර්ථිකයේ ගමනක හැඩගැහෙන්නේ කියන ප්‍රශ්නේ අපි ඉදිරියේ තියෙනවා ඒ අභියෝගයට අපි මූණ දෙන්න ඕනේ හැබැයි ආණ්ඩුව මේ වෙනකම් අපිට පේන්න නැහැ මම කියන්නේ මේ වැඩපිළිවෙලක් අපිට මේ මේකට සමහර වෙලාවට අපිට මේ ඡන්දයක් පැවැත්වීම නොහැකිවීම ඒ වගේම අයවැය හදා ගන්න අපිට බැරි වීම ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න සහ ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වාතාවරණය මේ රට තුළ නිර්මාණය නොවීම වෙන මම ඒවා ගැන මට අවබෝධයක් අපි පොඩි අපි ඒ ගැන සාධාරණව කල්පනා කරන හැබැයි බැලුව බැලමුට අපි නොපෙනෙන දේ ඒ කියන්නේ අපි නිතර අපිට එළියට නොයන දේ තමයි මේ වෙනකොට වැඩපිළිවෙලක් අපිට දකින්න නැහැ මේ ඒ කියන්නේ අපිට සාමාන්‍ය ජනතාව අතර ඉන්න දේශපාලනඥයෙක් හැටියට අපිට පේන දේ මොකද්ද? ගෙදර ජීවත් වෙන විදියක් නැහැ. ගෙවල් ආර්ථිකයේ ප්‍රශ්න ආදායමක් නැහැ. විශාල වශයෙන් මිනිස්සු අපි සාමාන්‍ය එදිනෙදා හම්බ කරන මිනිසුන්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටලා. දැන් කවුරු හරි හිතනවා නම් පළවෙනි මාසේ මේ කොරෝනාවට පස්සේ රුපියල් 5000ක් දුන්නාම සියල්ල හරියයි කියලා එහෙම වෙලා නැහැ. අපිට හැමදාම ඇහෙන්නේ එළියට බැස්සා මිනිස්සුන්ගේ අඳෝනාව. ජීවත් වෙන්න විදියක් නැහැ, කන්න බොන්න විදියක් නැහැ, අපේ ගෙදර ආර්ථිකය කඩාවැටලා, අපේ සාමාන්‍ය දේවල් කරගන්න විදියක් නැහැ, ලයිට් බිල ගෙවා ගන්න විදියක් නැහැ, ගෙවල් කුලීටික් ගෙවා ගන්න විදියක් නැහැ. දැන් මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? හැබැයි ආණ්ඩුවකට කියන්න බෑ අපි මේ කොරෝනා නිසා මේක වුණයි කියලා. ඒ කියන්නේ කළමනාකාරීත්වයේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීම මීට වැඩිය උපාය මාර්ගයක සැලසුමක් දැන් අදද වෙනකොට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සැලසුම මොකක්ද කියලා මට දැන් මේ මොහොතේ කියන්න බෑ. හැබැයි ආණ්ඩුවක් හැටියට මීට වඩා විධිමත් වැඩපිළිවෙලකට යා යුතුව තිබුණා කියන එක මා විශ්වාස කරන පෞද්ගල මාස කීපයක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණා. අර එතනදී ප්‍රශ්න කරද්දී ආර්ථිකය පිළිබඳ කිව්වේ අපිට මේක වැඩේ කරන්න පුළුවන් කියලා. ඔබතුමා කියන විදිහට එහෙම ආර්ථිකය ගොඩදාන බවක් පේන්නේ නැද්ද මේ? නෑ, තාම මම කියන්නේ නෑ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මේ අපි එහෙම කුහක වෙන්න නරකයි. එහෙම නැහැ. අපි මාධ්‍යවේදීන් මම මාධ්‍යවේදීන් හැටියට අපි මේ රටේ තියෙන ප්‍රශ්න හඳුනනවා නෙමෙයි. රටට ප්‍රශ්න තියෙනවා. කොරෝනා සාධාරණ අර්බුද ලෝකෙ කොහේ හිටියත් හැමෝටම මේක අනුමත කරලා තියෙනවා. මේක නමුත් මං කියන්නේ එතුමට මේ 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 කාලය තුල මේක කරන්න මේ ඔය කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබිච්ච දේවල් ක්‍රියාත්මක කරන්න බැරි උණයි කියලා කවුරු හරි කිව්වොත් ඒ අය කිව්වොත් ඒ පැත්තෙන් කිව්වොත් ඒකට පොඩි සාධාරණ සැලකිල්ලක් දක්වන්න වෙනවා. මම කුහක වෙන්නේ නැහැ. එහෙනම් හැබැයි බැලු බැලමට ජනතාවගේ ප්‍රශ්න ජනතාවට මේ පහුගිය කාලය තුළ මතුවෙච්ච ප්‍රශ්න වලට වහම විසඳුම් දෙන්න බැරි වීම අර්බුදයක් විදිහට මා දකිනවා. ඒක කළමනාකරණයේ දුර්වලතාවයක් විදිහට මා දකිනවා. ඔබ එහෙම සාධනීය මේ දිහා බලන එක ගැන අපි සතුටුයි. ඒත් එක්කම අනිත් පැත්තෙන් ඔබතුමන්ලා ඉදිරිපත් කරපු නීලහරිත අයවැය ඉඳලා රැකියා දසලක්ෂ ආර්ථික කලාප වගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඔක්කොටම පරිබාහිර මේ අලුතින් එකක් දාන එක සාධාරණද නැහැ? මෙහෙමයි වැඩේ තියෙන්නේ. කාලෙන් කාලයට මේ 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 පක්ෂයක ප්‍රතිපත්තිය හැදෙන්න ආර්ථික ප්‍රතිපත්තිය හැදෙන්නේ සහ යෝජනා හැදෙන්නේ මේ මේ පක්ෂයට එකතු වෙන මේ සංයුතිය තුළ සහ ඒ වගේම දැන් අපි දන්නවා යහපාලන ආණ්ඩුව තුළ හෙන සංකීර්ණ තත්ත්වයක් ලොකු සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණා මේ ආර්ථිකය පිළිබඳව කාරණා සකස් කරද්දී. මං හිතන්නේ එතකොට ඒ කාලෙන් කාලෙට මේක වෙනස් වෙනකොට මං හිතන්නේ එදා ඒ සංයුතිය වෙනස් එදා එතනට එකතු වෙච්ච පිරිස සහ උන්ගේ අදහස් සියලු දෙනාගේ අදහස් සැලකිල්ලට අරගෙන මේක හදන ඉතින් අද වෙනකොට මං හිතන්නේ ඒකේ අඩුපාඩු දකින්න ඇති ඊට වඩා දියුණු තත්ත්වයන් දකින්න ඇති ඒවා වෙනස් විදියකට හිතන මිනිස්සු කාලෙන් කාලෙට තමන් හදන තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වීවලු පවතින සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයට ගැලපෙන විදියට හදන මං හිතන්නේ අද වෙනකොට මේකේ මීට වඩා එදා තිබුණට වඩා ඉහළ දියුණු තත්ත්වයක් දකින්න නැති පක්ෂය විසින් ඒ වගේම ඒ කාලේ අපි දැක්ක ඔය දසලක්ෂ වැඩ එදත් මට නම් ඒ ගැන විවේචනයක් තිබුණා. රැකියා දසලක්ෂයක් දෙනවා කියන දැන් පහුගිය කාලෙත් ඒත් රැකියා ලක්ෂයක් දෙනවා කියලා මේ ආණ්ඩුව යටතේම ඔය හැම තැනම ඩිපෝල් දැන් අලුත් වෙලා ඩාලි බටල විතින් දිස් දෙන්න සෝදන්න. හැබැයි මම දකිනවා මේ වෙනකොට ඊට වඩා වෙනස් දැක්මක් වෙනත් දෘෂ්ටියක් සහ වෙනත් වැඩපිළිවෙලක් මේ ආර්ථික ප්‍රකාශ මේ ප්‍රකාශනය ඇතුලේ මේ ප්‍රතිපත්ති ඇතුලේ
आर्थिकेन्तीनोबाई जनाधिपत सौभाग्य दैवत्न पुलुअन प्रश्न ओके प्रश्न अति जनाधिपत मे सौभाग्य प्रतिपत्ति प्रकाशन पत्कले अपेरते तत्व विशेषण गेवन अवृद्धु पहात दिदास पहालव दिदास दानमय आर्थिक वट्टपु वेट्टिल पिलीबंद तत्वाबोधयक सहित मेवेडपिले कोरोना एक बलापुर सहगत बलापुर सहगत तत्व कोविड 19 फैमिली नमूत मे आर्थिक सौभाग्य दैक्म आर्थिक प्रकाशन मत प्रतिपत्ति प्रकाशने उपाय मार्गिक स्थानगत कले इतम वेदगत मुखादे नवलिबरलवादी मे वेलंदपोल अर्थक्रम वेनुट जातिक निष्पादन आर्थिक करा मेरट मेहवीम के उपाय मार्ग वेडपीलत मेतुलिंग्रिपत कले अभी शत्रुवेन अदेवेनकोट इट अदाल प्रवेश आरंतीनो कोविड 19 वाल बलपैम नुतिबुना नीति मीट वेड यम दुरा गिहिंतिब्बा नमुत कोविड 19 वाल पैमनी मत अपट अभी इलाक सहगत वायतु स्थान कराया यामट बेरवी में तत्व तिबेन एक पीलिगान पुलांग दया नमुत मेवन को वेडपील क्रियावटना गमीन तिबेन उदाहरण के अनुकोट विनंद शेषे अडुवीम शेष अडुम तीन बार पत्र एक हेतु तमाइ आनयन सीमा वक् उदाहरण दैंग अदवेनकोट एतम कृषि निष्पादन पौगे काल वकवाणुअल विशेषम मेरट आनयने करबू मेरटे ववान्न पुलवांग मेरटे हदन्न पुलवांग मेरटे निष्पादने करन्न पुलवांग देवल पौगे काल वल आनयने कर दैंग आनयन सीमा वक् पेनगुआ एक प्रतिपल अखेटी तामे ये फलदा वपड़े मस क्याई तुम्हें खतर क्याई नमू दें कह गो दें कह वगे देवल मे मेरे को वेल्पोले बरपतल हिंगे कुत्तीनो कट्टी की कह गैम पनाक रुपया लिखी पनाक मित्र वेडवेला हेतु कह वन पुलवा अपेरटे कुरनागल मातले नूर दें अंपारे तो वन पटांगन दिन ये तो दें वन पटांगन दिन कह स्वेन तव मस देखा 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 लंका वेल्पोटे नो अन्नी तोट कह मिलाड़ेनो मेते पसुगी काल वकवाणु कहसंद लंकावे जनता वर गुव्यदम केलीम इंडिया वट कह इंडिया गुव्यंतम एक आदय दंग पेरटे अंपार गुव्याट ने कुरनेगल गुव्याट ने मातले हो कैगल गुव्यात्रता मे क्या तो पड़ी उदाहरण गति मेन सा अपे उत्साह तमाइ सीयर अटदे सिरी सपदे दैंग पौगे काल वकवाणु दिव्य फिटर अटदे सिरी सपदे सीयर अटदे सिरी सपदे की न थेमा पाठे उसे मेरट अपि कानबोन अंदीन परंदीन सियाल मेरटे निष्पादने कल है कि सियाल मेरटे जनता वगे दैति मेरटे पोलवेंग इपदवी निक तमें सरलो गत्तु दे उदाहरण करना को दैंग खड्डास कर्म पालचने खड्डास नगरे इद्दासम से अनुए वसा दे इक नट मुनला तिब्बे आयतने संपूर्ण अकड़ गोड नट मुन दें कर्मांत अमात्यांश ये पीली बांधव मेदी मकला गील बेलवा अपेरटे इंजीनियर वंट बार हदन नेमत पटांगण पुलवांगिदासिदासिदास काले महिंद्र राजपक्ष करने तमाई युद्ध अवसान करने ईट पासेरमेकोनी एक दुराग्या युद्ध अवसान कर ला
යුද්ධයට අවශ්‍ය ඒ පශ්චාත් යුද තත්ත්වයට මුහුණ දීමක් තමයි ඒ කාලවකවානුවේ වැඩිපුර සිද්ධ වුනේ. ඒ කියන්නේ පශ්චාත් යුද ශ්‍රී ලංකාව කොහොමද ගොඩනගන්නේ. ඒකට තිබුණේ උතුරු නැගෙනහිර ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු. නැගෙනහිර නවෝදය, උතුරු වසන්තය මේ ආදී ව්‍යාපෘති තමයි ඒ වැඩිපුරියත් මේ විදිහේ ආර්ථිකයක් හදලා තිබ්බනම් අද මෙහෙම ප්‍රශ්නකට එන්නේ නැහැ නේද? ඔබට එහෙම කියන්න පුළුවන්. නමුත් ඒ සන්දර්භයේ වෙන සන්දර්භයක්. ඒ ඒ ඊට ඒ ඒ සන්දර්භයට සාපේක්ෂව තමයි ඒ පිළිබඳව අපි කතා කරන්නේ. හැබැයි ඔබ පිළිගන්න ඕනේ සෙල් සමාගමට විකුණා දමා තිබුණු ලංකා ගෑස් සමාගම නැවත රජයට පවරගත්තා. ඒක ලිට්‍රෝ ගෑස් සමාගම නමින් නැවත ලංකාවේ පැවැත්මට ආවා. එතකොට ඇපලෝ රෝහල නැවත රජය සතු කරගත්තා. ඒ එවැනි ප්‍රගතිශීලී මේ නව ලිබරල්වාදී ආර්ථිකයට ඉදිරි ආර්ථික උපාය මාර්ගයට ඒ කාල වකවානුවෙත් යම් යම් ක්‍රියාමාර්ග තේරුවා. හැබැයි ඒ සන්දර්භේ වෙනස්. අපට තිබුණු ප්‍රමුඛතාව වෙනස්. හැබැයි දැන් තත්ත්වයට වැඩි වෙනස්. දැන් සන්දර්භේ තමයි නව ලිබරල්වාදී කඩාවැටලා තිබෙනවා. ලංකාවේ රුපියල් බාල්දු වෙලා තිබෙනවා. ණය පොලිය අනුපාතය වැඩි වෙලා තිබෙනවා. රුපියල් 6 ලක්ෂ 60 දහක් විතර අපි එක පුද්ගලයෙක් ණය වෙලා තිබෙනවා. ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයේ මුළුමනින්ම බිඳ වැටලා තිබෙනවා. සම්පූර්ණ සේවා ආර්ථිකයේ ලංකාව ගමන් කරලා තියෙනවා. එහෙනම් තව දුරටත් මේ විදියට යන්න බැරි තත්ත්වයට අපි තාප්පෙටම ඉක්උත් වසර 5 ඇතුළත හේතු කළා තියෙනවා. දැන් මොකද කරන්නේ? තව දුරටත් මේ පිළි යන්න බෑ. මේ පිළි යන්න බෑ. ඒ නිසා තමයි අපට බල කෙරුණා. මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව නෙවෙයි වෙනත් ආණ්ඩුවක් බලයට පත් වුවත් මේ රට ගැන හිතන. රට ගැන හිතන වෙනත් ආණ්ඩුවක් බලයට පත් වුණත් මේ පිළිබඳ ප්‍රශ්නෙට ඒගොල්ලෝ මුහුණ දෙනවා. එක්ක මුළුමනින්ම විජාතිකකරණය කිරීම, මුළුමනින්ම බටහිර කරණය කිරීම මේ රට සම්පූර්ණ මේ ආර්ථික මර්මස්ථානවල අයිතිකාරයන් සම්පූර්ණ වෙළඳපොළ බලවේග මත හැසිරීමට ඉඩ දීම. උදාහරණයකට අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන වගේ දේවල් පවා ඉගෙන ඉතින් රිගෙනින් ශ්‍රී ලංකාවේ තිබ්බේ. අර මේ කෘෂි කර්මාන්තයේ නගා සිටීම ජාතික නිෂ්පාදන ඉහළ දැන්වීමේදී පොහොර ප්‍රශ්නේ දැන් විසඳලා තියෙන ඔබතුමන්? නෑ, පොහොර ප්‍රශ්නයක් තියෙනවා. පොහොර ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ පසුගිය කාලේ පොහොර සමාගම් සඳහා විශාල ණයක් අපිට ගෙවන්න තිබ්බා. ඒ නිසා තමයි ඒගොල්ලන්ගේ පොහොර ගෙවීම නැති වෙලා තිබ්බේ. එතකොට දැන් මේමයි. දැන් එක දැන් අවුරුදු 5ක් මේ විනාශයක් කරපු රටක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ප්‍රතිහාර පාන්න බෑ. ප්‍රතිහාර පාන්න බෑ. එක පැත්තකින් දැන් අපි නොවැම්බර් 16 බලයට එනවා. අපි පරිපූර්ණ ඇස්තමේන්තුවක් එනවා. ඒ ඇස්තමේන්තුව පවා සම්මත කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුව විසිරෙනවා. පාර්ලිමේන්තුව විසිරෙමින් අනතුරුව කොවිඩ් වලට අපි මුහුණ දෙනවා. ලෝක තත්ත්වයක්. එතකොට මේ සියල්ලට සාපේක්ෂව තමයි මේ පිළිබඳ කල්පනා කරන්න ඕනේ. මේ සියල්ලට සාපේක්ෂව. හැබැයි මේ සියල්ලට සාපේක්ෂව කල්පනා කරද්දී මේ වෙනකොට ලබා තිබෙන ජයග්‍රහණ තමයි එක ප්‍රතිපත්තිමය වශයෙන්. ප්‍රතිපත්තිමය වශයෙන් ජාතික නිෂ්පාදන ආර්ථිකයකට මේ රට මෙහෙවීම කියන මූලධාර්මික ප්‍රතිපත්තිමය එකඟතාවය අරගෙන තියෙනවා. දැන් තියෙන එතන ඉඳන් අපිට ඒ ඔස්සේ ඉදිරියට යන්න විතරයි. හරි. අපි දෙවෙනි වටේදී තවදුරටත් කතා කරමු. සමගි ජන බලවේගයේ පැත්තට આવත් ඔබතුමන්ලගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළත කියවෙච්ච කාරණයක් තමයි ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ඒ වගේම ආර්ථිකයේ මේ සියලු කාරණා. හැබැයි ආවේනිකම චෝදනා තියෙනවා. ජාතික ආරක්ෂාව ගැන ඔබතුමන්ලා කතා කරන්නේ කොහොමද? පාස්කුරුද ප්‍රහාරය කියන බරපතල චෝදනාව ඔබතුමන්ලට තියෙනවා. ආර්ථිකය හදන වැඩපිළිවෙල ගැන කතා කරන්නේ කොහොමද? ඇවිල්ලා සති දෙකෙන් තුනෙන් මහ බැංකුවට දෙච්ච ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම තමයි මේ වෙලාවේ රුපියල් 5000 ආණ්ඩුව දෙනකොට මුදල් අච්චු ගහවවව නියෝජ්‍ය මහ බැංකුව අධිපතිවරයා පිළිගද්දී ඔබතුමන්ලගේ නායකතුමා කියන රුපියල් 20000ක් දෙනවා කියලා. පුළුවන් වැඩද මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ? චමර මුලින්ම ස්තුතිවන්ත වෙනවා. අද මැතිවරණ සමයක මෙරටේ ජනතාවට කරුණු පැහැදිලි කරන්න ජාතික නාලිකාවේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධව මම ඔබ කියපු ප්‍රශ්නට එන්න ඉස්සෙල්ලා අපේ මන්ත්‍රීතුමා මතු කරපු කරුණුත් එක්කම මේ සාකච්ඡාවට ප්‍රවේශ වෙන්න කැමතියි. දැන් හැම එකටම කියනවා විනාශ කරපු රටක් අපි බාරගත්තේ. ඕක ඉස්සෙල්ලා කිව්වේ අපිට දෙන්න, අපි සල්ලි හොයන හැටි බලා ගන්න, අපි මේක කරගෙන යන හැටි බලා ගන්න කියලා මේ රටේ ගන්න වෙලාවේ. එතකොට මේ රට ජනාධිපතිවරයන්ට පෙර මේ කියන උදවිය දැනගෙන හිටියේ නැද්ද මේ රටේ මේ තියෙන ප්‍රශ්න ටික? දැන් සරල සිල්ලර කාරණාවනේ. දැන් හැම කිසි කෙනෙක් දැන් මම දැක්කා ඊයේ පෙරේද මේ කෘෂිකර්මාන්තයේ දෙන ප්‍රදේශයක මන්ත්‍රීවරයෙක් කියලා පෞද්ගලික නාලිකා මේ විවාදයක ඉන්න වෙලාවේ දැන් පොහොර ප්‍රශ්නේ ඇහුවට පස්සේ ඇඹරෙනවා. ඊට පස්සේ පොහොර දැන් දෙන්නේ
කුෂ්කර්ම මාත්‍යංශයේ නිර්දේශ කරනවා දාන පෝර ප්‍රමාණය අඩු කරලා අපි ගොවිතැන් කරන ප්‍රදේශවල මිනිස්සු අපේ තාත්තල ගොවි මහත්තුරු අපි දන්නෝ මේ යූරියා කොච්චර ඕනද මඩ පෝර කොච්චර ඕනද රතු කුඩු කොච්චර ඕනද බණ්ඩි පෝර කොච්චර ඕනද පෝර ගහන්නේ කොයි වෙලාවද කියලා හැබැයි මේ කුෂිකර්ම මාත්‍යංශයේ ඉන්න නිලධාරිනුත් කඩේ යවනවා දැන් මේ පෝර ප්‍රමාණය එකපාරට අඩු වෙන්නේ එහෙමනම් දැන් මේ රටේ පෝර ඉතිහාසයේ තමයි මේ රටේ පෝර ප්‍රශ්නෙට මම මතුවෙච්ච ඉන්නේ මේකෙන් එක යන්න ඕන මේ රටේ පෝර ප්‍රශ්නෙට ආණ්ඩුවේ කාටවත් අත පීද ගන්න බෑ පහුගිය ආණ්ඩුව පෝර සමාගම වලට ණය වෙලා තිබ්බයි එහෙනම් පෝරින් ගැක් තියෙනවා එනිදී ආණ්ඩු කරන්න බෑනේ එන ඔය විදිහට ආණ්ඩු කරන්න කාටත් පුළුවන් එමුනම් කියන්න පුළුවන් මේ පහුගිය ආණ්ඩුව ණය අරගෙන තිබ්බ රට දුවන්න බෑ ඉන්ද රට දුවන්නේ අපි ආතල් එකේ ඉන්නවා එහෙම කියන්න පුළුවන් සම මේ වගේ ගොම් මෝඩ පාට දාලා ඉවරලා රටේ ජනතාව රවට්ටන්න බෑ කියන එක පස්වෙනිද උත්තර දෙයි මේ කෘෂිකර්මාන්ත කෙනෙක් ඉදන් එක දෙයක් අහන ඔබතුමාගේ පැත්තට අදාළ නිසා ගම්බිරිස් මිලට ඔබතුමාලා කරා ඒක දැන් මම කියන්නේ එකක් කියන ඒ හින්දා මේ පෝර ප්‍රශ්නෙට උත්තරේ එක නෙමෙයි පෝර ටික ගේන්න වෙලාවට ගේන්න අවශ්‍ය එක එක කෙනා එක එක ඒවා කියන්නේ එක්කෙනෙක් කියන පෝර අවශ්‍ය ප්‍රමාණයට දැන් ඕන තරම් තියෙනවා තව කෙනෙක් කියන පෝර එන්න ටික කාලයක් යනවා තව කෙනෙක් කියන මේ කොරෝනා හින්දා පෝර ගෙනහපු ටික මේ ගම් වලට යවා ගන්න පටවන්න මිනිසු නැහැ කියලා තවක දැන් මේ මෙතුමගේ අදහසින් කියනවා මෙතුම කියනවා මේ ණය වෙලා තිබින්ද පෝර ගන්න බෑ කියලා. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා මේ එදා කියපු කාරණාවල් අද පටලැවිලා. එක එක්කෙනා එක එක කතාවල් කියන්නේ. ගම්මිරිස් කතාවක් කියන්නකෝ. ගම්මිරිස් ගැන මහා චෝදනාවක් තිබ්බ අපේ ආණ්ඩුව යාපාලන ආණ්ඩුව ප්‍රතිඅපනයනය කරනවා කියලා. මම අදටත් මම ඉන්න ප්‍රදේශයේ අපේ පහුගිය ජනාධිපතිවරුනේ පරාජය වෙන්න ප්‍රධානම හේතුවක් උනේ අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමාටත් මේ ගැන අවබෝධයක් තියෙනවා. එතුමත් මේ ගැන දන්න ඔය පැත්තේ මේ ගම්මිරිස් ප්‍රශ්නේ නිසාම තමයි කොළොන්න රක්වාන වගේ ප්‍රදේශවල ජනතාව සම්පූර්ණයෙන්ම අපිව අතහැරලා ගියා ගම්මිරිස්. මේ මිනිස්සුගේ ප්‍රධානම ජීවනෝපාය ගම්මිරිස්. මොකද ඉතින් මාතෘකාව මේ යහපාලන ආණ්ඩුව ප්‍රතිඅපනයනය කළා. මේ රටේ ගම්මිරිස් ගොවියා විනාශ කරනවා. ඒ නිසා ගම්මිරිස් ගොවියා වෙනුවෙන් අපි ආපු ගමන් අපේ කාලේ 1200 තිබ්බ 1000ක සහතික මිලක් දෙනවා. ඒ 1000ක සහතික මිලක් දෙනවා කියලා ගෝඨාභය මහතා හැම රැස්වීමකම කිව්වා ඒ කියලා. මිනිස්සු කල්පනා කරා මේ රනිල් වික්‍රමසිංහට මෛත්‍රීපාලසේන ආණ්ඩුවට අවුරුදු 4000 දුන්නා ගම්මිරිස් රුපියල් 600 උඩ ගියේ නැහැ 550 600යි ඊට පස්සේ මිනිස්සු කල්පනා කළා ගෙවල් වල අට්ටි ගහලා ගම්මිරිස් තිබ්බා හැබැයි ආපු ගමන් නොවැම්බර් 25 වෙනිදා මෙතුමාලා ගම්මිරිස් රුපියල් 850 මිල ගත්තා සමාජය තුල මහා විශාල කතිකාවක් ගියා ඔන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ගම්මිරිස් වලට මිලක් දුන්නා 850 ආරම්භ වෙනකොට මුළු වෙළඳ පොළ සියලුම ගම්මිරිස් ටික ව්‍යාපාරිකව පොර කාලා ගත්තා. මොකද 850 දා වෙනවා කියලා දන්න හින්දා. හරියටම දෙසැම්බර් පළවෙනි දිනවල ආයි ගම්මිරිස් මිල රුපියල් 450ට බැසා. අද ගම්මිරිස් මිල වියලි ගම්මිරිස් කිලෝ රුපියල් 400ටත් දෙන්න බැහැ. අමු ගම්මිරිස් කිලෝ එකක් අපේ කාලේ 130 අද රුපියල් 180යි අතර. එහෙනම් අපි අහනවා ඒ එදා අපේ යාපාලන ආණ්ඩුව කාලේ ගම්මිරිස් ගෙන්නන එක ප්‍රතිඅපනයනය කරන චෝදනාව තිබුණා නම් චෝදනාව තියෙනවා නම් දයාගම්ගේ අමාත්‍යවරයාට ඒක කරලා තියෙනවා නම් කරුණාකරලා එළියට දෙන්න. මොකද අපි ඒ කුණු ගා ගන්න අපි එදා කිව්වා මහා බැංකුව හොරුගෙන කතාවත් මම ඊළඟට එන්නම්. චෝදනාව තියෙනවා නම් ඒක එළියට දෙන්න මෙන්න කරුණුත් එක්ක ඔබතුම වල ආණ්ඩුව. හැබැයි එහෙම චෝදනාවක් තිබුණා නම් ඒක එළියට දෙනු වගේම අද ගම්මිරිස් 400යි. එහෙනම් අදත් ඒ වැඩේ කරනවාද? අදේ වැඩේ කරන්නේ නැත්නම් එකතු වෙලා කරාද ඩීල් එකක් තිබ්බද? කියන්නේ එදා කරපු එක්කෙනත් එක්ක මේ ආණ්ඩුවේ කවුරු හරි සම්බන්ධයක් තිබ්බද? ඒක අද ගම්මිරිස් රුපියල් 400 නිසා අපි කියනවා ගම්මිරිස් ගොවියට කඩේ යවල ඉවරලා Tamange වැඩේ කරගන්න සතියක් ගම්මිරිස් වැඩි කරා. අද ඒකට උත්තරයක් දෙන්න බැහැ නිසා මේ රට බොරුවෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණය කළා පුළුවන් තරම් ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා ඒ බලය ගන්න තිබිච්ච හීනයක් බිනිච්ච ගිය තැන බිඳල ගිය තැන දැන් එක එක සුරංගනා කතා දොරවනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන පාස්කු ප්‍රහාරයකන බැහුවා. ඒ වගේම මොකද්ද මහා බැංකු හොරු. දැන් මහා දවල් මහා බැංකු හොරු. මේ හොරු තමයි මේ රටේ ආර්ථිකය විනාශ කරේ. අපි ඇවිල්ලා සති දෙකක් යනකොට මේක හැම කෙනා වේදිකා කිව්වා. අපි ඇවිල්ලා සති දෙකක් යනකොට මේ මහා බැංකුව මහා දවල් හොරකම් කරපු හොරු ටික මේ රටේ අධිකරණ ඉස්තරහට අරන් ඉන්න අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා කිව්වා. දැන් මාස 8ක් ගිහිල්ලා තියෙනවා. කොරෝනා ප්‍රශ්නයක් නැහැනේ මේකට අධිකරණේ යම් කාල සීමාවක් කාලා තිබ්බා. අද වෙනකම් මොකද අරගෙන තියෙන ප්‍රවේශය? අද වෙනකම් මොකද්ද හඳුනගෙන තියෙන්නේ? දැන් එක ප්‍රධාන චෝදිත චෝදනාවක් තියෙන කෙනෙක් මම හිතන්නේ මේක විජේදාස රාජපක්ෂ මහත්තයාට මේ නීතිය ගැන විශාරද විදිහට දන්නෝ. එතුමාව අල්ලගන්න බැරුව තිබුණා කොළඹ පහුගිය කාලේ මුළු කොළඹම හෙව්වා. ආයි සතියකින් එතුමා පෙනී හිටිනවා. ආයි හොයාගන්න බැරි වෙනවා. එහෙනම් මේ රටේ මිනිස්සු හරක් නෙමෙයි මේකේ ඩීල් එකක් තියෙනවා කියලා තේරුම් ගන්න.
එනම් මහබැංකු වංචාවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක ඉතිහාසයේ දිගුවක් තියෙන ඒ දිගුව තුල නිර්මාණය වෙච්ච මේක ඇතුලේ ඉන්න කල්ලියක් ඉන්නවා අර ෆුඩ් නෝට් දාපු අයටයි පොත් ලියපු අයටත් අදාළයි කාටත් අදාළයි කාටත් අදාළයි ජාමර මෙහෙමනේ මේ රටේ අහිංසක මිනිහාගේ බදු මුදල් සාක්කුවේ දාගන්න නම් ඒ ලොකු එකාද පොඩි එකාද නෑ කාටත් ඒක අදාළයි මම කියනවා අද මේ රටේ ජනතාවට කියනවා මේ මැතිවරණ වෙලාවෙත් පොඩි පොඩි සෙල්ලම් ටිකක් දාලා නිකන් මේ දවස් 10ෙත් පෙන්වන්න හදයි මේ කට්ටිය ගන්නවා පොඩි පොඩි දුකට කියන සීපද ඇහි මොනම හේතුවටවත් මහ බැංකු කියන කාරණාව ආපහු එන්නේ නැහැ මේ ඡන්දෙන් පස්සේ ඊළඟ පාස්තු ප්‍රහාරය චූදිතයන් අඬලා කිව්වේ චූදිතයන් අපි අරගෙන ඇවිල්ලා දෙන්න ඕන දඬුවම දෙනවා ආපු ගම දැන් මහා චූදිතයා කියන කෙනා ඉන්නේ මොන කඳ උරේ කොතන සභාපති වෙලාද කියන දැක්කට පස්සේ අපිට වේලැජ්ජයි අද ඒ ගැන කතා කරන්න බෑ ඒ නිසා මම කියනවා මේ රටේ ජනතාවට චාමර රවට්ටල වැඩි කරලා යන්න බෑ අපිට මතකයි මෙතුමගේ නායකතුමා විමල් වීරවංශ මහත්තයා මාධ්‍ය සම්දර්ශනයක් දැම්ම වේදිකාවක් ගානේ ගෝඨාභය රාජපක්ෂ නිකන් නෙමෙයි එන්නේ හාල් සීනි පරිප්පු සැමන් හාල් මැස්ස මිල අඩුවෙච්ච සහන මල්ලක් අරගෙන තමයි ගෝඨාභය එන්නේ කියලා ගිරිය පුප්පගෙන කෑ ගැහුවා අද සහන මල්ල බම්බුව තමයි අද පොල් තෙල් බෝතල රුපියල් 400යි 450යි හාල් කිලෝ එක රුපියල් 65යි 96යි සීනි කිලෝ එක 150යි මේ රටේ මිනිස්සු බෙල්ල හිර කරලා දාලා බොරු කියලා ආපහු සැරයක් මේ රටේ ජනතාව රවට්ටන්න පුළුවන් වෙන්නේ නැහැ කියන එක අපි මේ රටේ ජනතාවගේ පැත්තේ ඉන්න මිනිස්සු විදිහට දන්නවා බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහස් පළ කිරීමට විජේදාස රාජපක්ෂ මැතිතුමනි මේ කාරණාව වලට පිළිතුරු දෙන්න රතෝනේ ඒ වගේම අර මතු කරපු කාරණේ තමයි දේශීයත්වය ජාතිකත්වය මේ සියලු දේ මූලික කරගෙන ඔබතුමා සංස්කෘතිය පිළිබඳ කතා කරන කෙනෙක් දැන් අර බුවනෙක හෝටලේ බවට පත් වුණු ඒ සංස්කෘතික ක්‍රියාවලිය පිළිබඳ ඩෝසර් කිරීම පිළිබඳ අද කමිටු වාර්තා වෙනවා ඒකේ පැහැදිලිවම කියනවා හතරවෙනි කොන්දේසිය විදිහට දඬුවම් දෙන්නට ඕනේ මේ විනාශ කරපු අයට කියලා ඔබේ කඳුරේ මේ අමති කෙනෙක් කියනවා මයිල් ගහකටවත් හානියක් වෙන්න දෙන්නේ නැහැ කියලා මොකද කරන්නේ ඔබතුමා මේකට ඒකට එන කලින් දැන් අපි प्रतिपत्ति प्रकाशनी अभी इदिरीट करण देवाने कथाकंडोट दैंग कली हिटपुशील दिनाम कथाकर अतीत हेनिशा मम अतीत सिहिपत करलाम वे मातृ काबटे न विशेषम ये वार मम एक सज्जातिपक्षे हेशान लिखम एक पक्षेन तरंग करलावे मेराटे जनतावट वगे अपीठा लुकु हीनियाक्तिबुन बलापुर तिबुन अभिहादपु प्रतिपत्ति प्रकाशनी रटे जनता वनुमतकर ඒ අනුමත කරේ අපි ජනතාවට දුන්න බලාපොරොත්තු පිළිබඳ විශ්වාසය තබලා සාධාරණ සමාජයක් හදන්න යහපාලන ආණ්ඩුවක් විදිහට තමයි අපි එළියට ආවේ. එනකොට අපි රැකියා දසලක්ෂයක් දෙනවයි කියප එක ගැන ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඒක ගැන විශ්වාසයක් තිබුණා. හැබැයි රැකියා දසලක්ෂය කිව්වට අපි අලුතින් එක රැකියාවක්වත් උත්පාදනය කරේ නැහැ. රැකී රක්ෂා වැඩිමනොත් 20ක් 25 20000ක් 25000ක් විතර ඇබෑර්තු ඇතිවෙච්ච පුරෝපික ඇත්ත. ඒ ඇරෙන්න රැකියා උත්පාදනයක් අලුතෙන් සිද්ධ වුණේ නැහැ. ඒ වගේම කර්මාන්ත ශාස්ත්‍රය දියුණු කරනවා කියලා කිව්වා. අර ෆොක්සගන් කාර් වලින් තමයි 2020 මැතිවරණයට එන්නේ කියලා ඒ එවකට හිටපු පහුගිය කාලේ හිටපු ඒ ඇමතිවරු මේ මාධ්‍යයට ඇවිල්ලා කිව්වා. අර කුලියා පිටියේ රෝහල සංරක්ෂණය කිරීම සඳහා දානපතියෙක් දීපු අක්කර 50 ගානක පොල්ලිඩම මහා බාරකාර දෙපාර්තමේන්තුවේ තිබුණේ ඒක මගෙන් ඉල්ලුවා මම දුන්නේ නැහැ. ඒක ගැසට් කරලා පවරගෙන ඒ ගස් ටික කපලා දැම්ම මිසක් අදටත් එහෙම කර්මාන්තයක් ඇති වුණේ නැහැ මේ රටේ. ඊළඟට යහපාලනේ කියලා බලාපොරොත්තු වෙන්නේ හොරකම වංචාව දූෂණය නැති එකනේ. එතකොට මහ බැංකු දූෂණේ උනේ නැහැ කියලා කවුරුත් කියන්නේ නැහැනේ. දැන් මෙතෙන්දි මටත් ලොකු ප්‍රශ්නයක් ආවා මොකද මුලදී නම් මම කීයටවත් විශ්වාස කරේ නැහැ අපේ රටේ රාජ්‍ය නායකයෙක් මේ වගේ දෙයක් කරයි කියලා. හැබැයි ඒක අපිට දැනගන්න ඕන නිසා තමයි ජනාධිපතිවරයාට කියලා කොමිෂන් සභාවක් පත් කරගත්තේ. ඒ කොමිෂන් සභාවයේ කටයුතු කරනකොට යම් මැදිහත් වීම කරන්න සිද්ධ උත්සාහයක් දැරුවා. නමුත් මම නීතිපති දෙපාර්තමේන්තුව මම යටතේ තිබුණ එක ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයෙන්ම මා ආරක්ෂා කරගත්තේ අධිකරණයක් විදියට. මොකද ඒ වගේම ස්වාධීන වෙන්න ඕනේ දෙපාර්තමේන්තුවක්. එතකොට ඒවට මැදිහත් වෙන්න ඉඩ නොදෙනකොට මම ලොකු ආණ්ඩු විරෝධියෙක් විදියට සලකලා ලොකු ප්‍රහාරයක් මට එල්ල වුණා.
එවැගේම මේ රටේ ජාතික ආරක්ෂාව දුර්වල කරන බව මම දැක්කා. අර කලින් එකට අදාළ එක දෙයක් මම අහන්න. ඔබතුමා එක්තරා ආකාරයකින් දැන් වර්තමාන ආණ්ඩුවේ ඉන්න ඒ කාලේ චූදිතය බවට පත් වෙදි රැක්කා කියන චෝදනාව ඔබතුමාට තියෙනවා. ඔව් ඒකට මම එන්නම්. එතකොට මම මේවා සමහර ඒවා මම බොහොම අමාරුවෙන් තනියෙන් සටන් කරලා සමහරලාට ජනාධිපතිතුමාගේ සහාය අරගෙන නතර කරා. අපේ හමුදාවේ යුද හමුදාවේ සහ නාවික හමුදාවේ විතරක් 322ක් CID එකට ගෙනාව සමහරු අත්අඩංගුවට ගත්තා කරලා සම්පූර්ණයෙන්ම බුද්ධ්‍යාංශය දුර්වල කරලා දැම්මා. ඊට වැඩි බරපතල දේවල් කරන්න ගියපුවට මම මැදිහත් වෙලා ඒවා නතර කරා. ඒ වගේම අපේ රටට ජාතික අනතුරක් තියෙනවයි කියන එක මම කිව්වේ 2016 නොවැම්බර් මාසේ 18. එතකොට මේ ISIS පුහුණුව ලැබපු ත්‍රස්තවාදීෝ 32ක් මේ රටේ ඉන්නවයි කියලා ඒ වගේ වහබ්බාදී දේශනා කරන 500ක් ඉන්නවා කියලා මම මේ ගමේ මරණාදාර සමිතියට ගිහිල්ලා කියපු කතාවක් නෙවෙයි. ඒක මම කිව්වේ පාර්ලිමේන්තුවේදී. එතකොට පාර්ලිමේන්තුවේදී එහෙම මේ කියන්නේ අධිකරණ නැමැති. එතකොට එහෙම ආවට ගියාට මේ වගේ ප්‍රකාශයක් කරන්නේ සාමාන්‍යයෙන් එහෙම කියන සිරිතකුත් නෑ සම්ප්‍රදායක්. හැබැයි ඇයි මම එහෙම කියන්නේ? මේ රටේ පාලකින්ට ජාතික ආරක්ෂාව පිළිබඳව කරුණු කිව්වට ඒක වළක්වන්න ත්‍රස්තවාදී ප්‍රහාර වළක්වන්න කියලා ඉල්ලුවට තුට්ටුවකට ගණන් ගත්තේ නෑ. ඒ නිසා මාස 30ක් 30 මාව ජාතිවාදියෙක් විදියට අපේ ආණ්ඩුවේ අපේ ඇමතිලාමයි සමහර අන්තවාදී මුස්ලිම් ඇමතිවරු සමහර මේ සිංහල ඇමතිවරු ඔක්කොම කිව්වේ මම මේ රටේ ලී බැගිරනවා දකින්න ආස ජාතිවාදියෙක් අන්තවාදියෙක් කියලා මාව හංවඩු ගැහුව මිසක් සහරාන්ට අත තිබුවේ නෑ. සහරාන් අත්අඩංගුවට ගන්න කියලා 2018 අගෝස්තු මාසේ තමයි වරෙන්තුණිකුත් කරන්නේ. ඒක ක්‍රියාත්මක කරන්නේත් නෑ අප්‍රේල් 21 වෙනකන් 2019. එහි වගකීම කාටද යන්නේ? ඔබට විෂයපතේ හැටියට වගකීමක් එන්නේ නැද්ද? නෑ. කිසිම වගකීමක් අධිකරණ ඇමතිවරයාට එන්නේ නෑ. මොකද අධිකරණ ඇමතිවරයාට තියෙන වගකීම තමයි අධිකරණයේ උපරිම මට්ටමින් ස්වාධීනතාවය ආරක්ෂා කිරීම, අධිකරණ පත්ති රටට අවශ්‍ය නීති පත්තිය සකස් කරලා සම්මත කරලා දීම, අධිකරණවලට පහසුකම් ලබා දීම කියන කාරණා ටික විතරයි මට තියෙන්නේ. අනිත් එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විශ්වවත් මට දුන්නේ නැහැ. සාම්ප්‍රදායිකව මට අයිති වුණාට ඒකත් අග්‍රාමාත්‍යතුමා අර මහ බැංකුවයි දෙකම එතුමට අයිති නැති විෂයන් දෙකකුත් එතුමා තමයි ගැසට් කරගත්තේ. එතකොට දැන් මම කියපු කතාව පැත්තකින් තියුවත් ඔය පාස්කු ප්‍රහාරයට පෙර දින 17කට කලින් ඉන්දියානු බුද්ධාංශයෙන් හරියටම ස්ථාන හඳුනගෙන පුජ්‍යලයන්ගේ නංගන් ඇතුව වෙලාවල් දුන්නා. හැබැයි ඒත් ඒ ආණ්ඩුව ඒ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරේ නැහැ. ආණ්ඩුවට බහුතරය තබා ගැනීම සහ බහුතරය තුළින් අග්‍රාමාත්‍ය තනතුරු රඳවා ගැනීම වෙනුවෙන් ජීවිත 300ක් බිල්ලට දුන්න ආණ්ඩුව. තවත් 500ක් අදත් ඔත්පල වෙලා දුක් විඳින්මින් ඇඳවල් උඩ ගත කරන තත්ත්වයක් තියෙනවා. ඒකම ජාතික සම්පත් මේ හම්බන්තොට වරාය චීනට දෙන්න යනකොට ඇත්ත වශයෙන්ම එතන විශාල වංචා දූෂණයක් සිද්ධ වුණා. ඒ පිළිබඳව මම නඩුවකුත් පවර්ලා තියෙනවා. මොකද ඒ වරාය හදපු සමාගම චයිනාව කෝපරේෂන් ඒ වරාය ඉල්ලුව ඔය විදියටම මෙහෙයුම් කටයුතු කරලා අවුරුදු 35කින් ආපහු අපි බාර දීලා යන්නම් කියලා. එතකොට ඒකට නොදී චීන ආණ්ඩුවේ සමාගමකට දෙන්නේ අවුරුදු 99කට. මේකේ වෙනස තියෙන ඩොලර් මිලියන 780 ඉඳලා 1100 වෙනකන් ඩොලර් මිලියන 320 වෙනසට අවුරුදු 64ක කාලෙ දීර්ඝ කරලා දෙනවා. එතකොට අපිට ලෝකේ බලවත් රටවල් සියල්ල අනතුරු ඇඟෙව්වා. ඇමරිකාව, ඉන්දියාව, ජපානය, යුරෝපය. ඉන්දියානු චීන ආණ්ඩුව සතු සමාගමකට දෙන්න එපා. වාණිජ්‍ය සමාගමකට දුන්නට අපිට ප්‍රශ්නයක් නැහැ. මේක අනාගතයේ බරපතල ප්‍රශ්න වෙනවා කියලා. දැන් මම මේකට විරුද්ධ වුණා කියලා තමයි මම ඇමති මණ්ඩලයෙන් ඉවත් කරේ. මගේ ස්ථාවරය වෙනස් කරන්න කිව්වා. මං කෝ ඒක එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සක්‍රියටවත් එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මගේ ස්ථාවරය වෙනස් කරන එක. මම හෘද සාක්ෂිත එකඟව රට වෙනුවෙන් ගත්ත තීන්දුවක්. එතකොට ඒක දෙද්දි මම කැබිනට් මණ්ඩලයේදී කිව්වා අපි මේක චීනේ ওই ආණ්ඩුවේ සමාගමට දුන්නොත් අනිවාර්යෙන් අපිට වළක්වන්න බෑ. මාස කීපයක් යනකොට ඇමරිකාව ඇවිල්ලා තිරිකුණාමලේ වරා ඉල්ලනවා. ඒක ඊට පස්සේ ඉන්දියාවටත් මෙහි මොකක් හරි ගැටියක් ඕන වෙනවා. අපි අවසන් කරමු. එතකොට අපි හම්බන්තොටට මේ හම්බන්තොට චීනට දුන්නොත් අපි ලොකු උගුලක අහු වෙනවා. මේක අපි ඒ රටවල් ඉල්ලනකොට විශේෂයෙන්ම
अमेरिकाव इलन दीवाट दिन बेर उन्नतेमुदेट मे अड़े गागन ओन चीन अड़े गागत निजा एक नौकर मेरा लेकिन मम क्यूव वगेम तवकारण इधा कैबिनेट मंडली मम तनियां सटांकरे अब इलियट मट अदे मतकाय रऊ हकीम अमति तुम अनीत अमतिवर विशाल संख्या वक्री दिखा ओगुल कौरत मेघन कथाकंडने अपिकथाकृतने अब अवसाने लंकावट वेन्नी विजयदास राजपक्ष अमति तुम कीपुदे तम विद्यटम मेरटे उनाथाकर පළවෙනි වටේ අපි අවසන් කරනවා දෙවෙනි වටේ හමුවෙමු සංවාදශීලී වටේ මේ නැගුණු කාරණා පිළිබඳ පොදුජන පෙරමුණට එරෙහිව ඒ වගේම සමගි ජන බලවේගයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ මේ එරෙහිව නැගුණු කාරණා පිළිබඳ පිළිතුරු දෙන්න අවස්ථාව තියෙනවා කෙටි විරාමයකට යමු විරාමින් පසු යලිත් කරට කර සමගි හමුවෙමු වැඩි සිටින්න අප සමගම දිවි උදාන සංවර්ධන ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුවෙන් දියුණුවට දිරියක් වැඩි දිනකට කෑ හැකි මංචි සුපර් ක්‍රීම් ක්‍රක හැන්ඩි තෑන්කියු හැන්ඩි රුපියල් 47කට දැන් unlimited facebook සහ whatsapp dialog fun blaster අදම activate කරගන්න මයුරා පිට වාහනෙන් සක්වල සැරිසරන දෙවිලු නොහොත් නගා නිරෝධායන නීතියට අවනතව නිවසේ සිට කඳ සුලින්දු නම දින්නට ජාතික රූපවාහිනිය හා ජාතික ගුවන් විදුලිය ඔස්සේ ඓතිහාසික කතරගම දේවාල ඇසළ මහා මංගල්‍ය පෙරහර ඔබ වෙත ගෙන ඒමේ මාහිමි පුණ්‍ය කර්මයට ප්‍රමුඛ අනුග්‍රහය ප්‍රධාන අනුග්‍රහය සම අනුග්‍රහය සහයෝගීතා අනුග්‍රහය මාධ්‍ය සත්කාරය සහ මෙහිම් කළමනාකරණය ලබා දෙමින් දායක වුණු සැමට අපගේ භක්ති ආදරය නැවතත් සුපුරුදු වැඩසටහන දිවි උදාන සංවර්ධන ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුවෙන් දියුණුවට දිරියක් කරටකර දෙවෙනි වටේ අපි ආරම්භ කරන්නේ මේ වටේ තුලදී ප්‍රශ්න අසන්නට හැකියාව තිබෙනවා ඒ කඳුරෙන් මේ කඳුරට ඒ වගේම මේ නැගුණු කාරණාවලට පිළිතුරු දෙන්න ඉඩ කඩ තිබෙනවා අපි අවස්ථාව ලබා දෙනවා එක්සත් ජාතික පක්ෂයට සුසිල් කිඳල් පිටිමැතිතුමනි ඔබතුමාට අවස්ථාව චාමර අපේ මේ ජයන්ත මන්ත්‍රීතුමා මේ කහවවණේකෙන් පටන් ගත්තා දැන් මේකෙන් පේන්නේ 2005 ඉඳලා 2015 වෙනකන් මේ රටේ ආර්ථිකය කොහෙද ගියේ ආර්ථිකය කොහෙද ගෙනිච්චේ කියන එක අමතක කරලා කතා කරන්නේ. දැන් මේ කහ වෙළඳ පොලේ ප්‍රශ්නේ ආවේ කොරෝනා අර්බුදේ නිසා. වෙන හේතුවක් නිසා නෙමෙයි. මේ රටේ කහ වවණේක හොඳයි. මොකද අපිට අපේ ආර්ථිකයට හොඳයි. නමුත් මේ ආර්ථිකය ගොඩ ගන්න බෑ කහ වවලා. මම කියන්නේ මම එන්න හදන්නේ මොකද්ද කොරෝනා අර්බුදේ ආව වෙලාවේ අපි දැක්කා අපිට මොකද උනේ කියලා. එක පවුලකට රුපියල් 5000 ගෙවන්න ගිහිල්ලා කොයි තරම් අර්බුදයකට මේක ඇදගෙන ගියාද කියලා අපි දැක්කා. අපි සාමාන්‍ය පල්ලෙහා මට්ටමේ ජනතාව අතර ඉන්න දේශපාලනඥයෝ හැටියට අපිට මිනිසුන්ට උත්තර දෙන්න බැරි වුණා. මේ 5000 ගෙවන්න දීපු වරණය මේ 5000 ගෙවන්න ගිහිල්ලා අනේක විදිහට මිනිසුන්ව තලාපෙලා දැම්මා. සමහරුන් මේ 5000 හම්බුන්නේ නැහැ. මේ වරණය බරපතල ප්‍රශ්නයක් බවට පරිවර්තු වුණා. අපි දන්නවා ඇමරිකාව වගේ රටවල මාස එක පුද්ගලයෙකුට ඩොලර් 1200ක් ගෙවුවා කොරෝනා අර්බුදයේ තියෙනකොට. අපිට රුපියල් 5000ක් හරියට ගෙවා ගන්න බැරි වුණා. මං කියන්නේ අද මේ ආණ්ඩුවේ අඩුපාඩුවක් හැටියට මං කියනෝ නෙමෙයි. අපේ ආර්ථිකය ඒතරම් දුර්වලයි. මොකද හේතුව? අපේ ආර්ථිකයේ නිෂ්පාදන ආර්ථිකයක් දක්වා ගෙනියන්න අපිට බැරි වුණා. එනිසා මේ අර්බුදය 2005 ඉඳලා 2015 ප්‍රශ්න අහන්න පුළුවන්. ගැටලුවක් නැහැ. 2005 ඉන්නේ මගේ මට 5000 ගෙවීමේ මොකද්ද තාක්ෂණික ප්‍රශ්නයක්ද කියන්නේ සල්ලි නැතිවීම තාක්ෂණික ප්‍රශ්නයක් නෙමෙයි මම ඔබතුමාට කියන්න හදන්නේ මේ රටේ ආර්ථිකයේ අර්බුදයක් අද ඊයේ නෙමෙයි පහුගිය අවුරුදු 15 පුරාම තිබුණා
පහුගිය අවුරුදු 20 පුරාම තිබුණා 2005 ඉඳලා 2015 වෙනකන් මේ රටේ ආර්ථික අර්බුදයක් තිබුණේ නැහැ. දැන් ඔබතුමාලා දැන් කතා කරනවා මේ මේ සේවා ආර්ථිකයක් නෙමෙයි නිෂ්පාදන ආර්ථිකයකට අනේක ගැන. හැබැයි නිෂ්පාදන ආර්ථිකයේ කොහෙද ගියේ කියලා අපි දැක්කනේ දැන්. මෙතන මේ ලඝු කරන්න හදනවා 2015යි 2009 අතර යහපාලන ආණ්ඩු කාලේ. හැබැයි මේ ආර්ථිකයේ මේ 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 ආර්ථිකයේ ගොඩනගන්න මේ ආර්ථිකයේ සේවා ආර්ථිකයේ නිෂ්පාදන ආර්ථිකයක් බවට පරිවර්තනය කරන්න මේ 2005 ඉඳලා මසමත් වීම ගැන තමයි මම කියන්නේ. ඒ නිසා මේ 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 අපිට රුපියල් 5000වත් ගෙවා ගන්න බැරුණේ අපේ ආර්ථිකයේ දුර්වල නිසා. හරිද? ඒ නිසා අපි අපේ එහෙම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. එතනදී පොඩි චෝදනාවක් කරනවා මන්තුමනි. මොකද ඇෆ්ගනිස්තානයටත් වඩා පහළ ආර්ථික වර්ධන වේගයක් සහිත ආර්ථිකයක් තිළින කරේ ඔබතුමන්ලගේ ආණ්ඩුව අන්තිමට. මෙහෙමයි. ප්‍රශ්නය අතරමැද තැනකින් අල්ලගන්න එක නෙමෙයි මම කියන්නේ. මම කිව්වේ මේ කාලේ පුරාම පහුගිය 2005 ඉඳලා 2020 දක්වාම මෙතුමා කියනවනම් මේ දැන් මෙතුමා කිව්වා 2005 දී ඉල්ලුවා මොකටද 2005 2009 2005 දී ඉල්ලුවා යුද්ධ ඉවර කරන්න කියලා. දැන් මොකද්ද කියන්නේ 2009 දී යුද්ධ ඉවර කළා. ඊට පස්සේ කිව්වා 2000 අපි සිය රටසේ සිරිසැප දෙයි කියලා කිව්වා. හැබැයි 2015ට කලින් මේක පෙනුන්නේ නැහනේ 2010 2015 ඔබතුමා කියන්නේ. හරි 2010 2014 අපි තමුන්නාසලට බාර දෙද්දී මෙරටේ ආර්ථික වර්ධන වේගය 6.8යි. ඕගොල්ලෝ නැවත්වේ කොතනින්ද? මෙහෙමයි නෑ ඒකට උත්තරයක් දෙන්න ඔබතුමාලා ආර්ථික වර්ධන වේගය කොතනද ගෙනිච්චේ ආර්ථික වර්ධන වේගයේ ප්‍රශ්නේ අතන මම ඔබතුමාට කියන්නේ මේකයි ඔබතුමා කියපු කාරණේ ගැන මම කියන්නේ මම කියන්නේ ඒ කාරණේ තමයි මම කියන්නේ මෙහෙමයි ලංකාවේ මම ඔබතුමා පැහැදිලි කිරීම කරනවා නෙමෙයි මේ ප්‍රශ්නයක් අහන්නේ ආර්ථික අර්බුදයක් ලංකාවේ තියෙනවා හොඳයි ඒක දිගට තියෙනවා රයිට් එතකොට මේ ආර්ථික අර්බුදය උස්සන්න වෙන්නේ යුද්ධයෙන් පස්සේ යම් කිසි ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යමින් ආවා අපි 2015 ජනවාරි 8 තමුන්නාසලට බාර දෙනකොට 6.8 ක ආර්ථික වර්ධන වේගයක් සහිතව බාර දුන්නේ ඕගොල්ලෝ දෙන්නේ 2.3 ක ආර්ථික වර්ධන ඒකයි අපි අහන්නේ ඒ කොහොමද මේ නෑ ඒ මෙහිමයි ආර්ථික වර්ධන වේගයේ අඩාල වීම මම ඒක ඔතන පිළිගන්නවනේ නෑ ඒක හරි අඩාල වීමක් තියෙනවා ඒක නෙමෙයි මං කියන්නේ ඒකට අඩුවැඩි එතන අර්බුදයක් තියෙනවා ආණ්ඩුව ඇතුළේ යහපාලන ආණ්ඩුවත් ඉදිරියට ගෙනියන්න දුන්නේ නැහැ. එතකොට එතන කවුද ඒක එතන ක්‍රියාත්මක ඒක වෙන නෑ එහෙම නෙමෙයි. ඔබතුමාලා එක්ක අද ඉන්න කට්ටියත් ඒ පැත්තේ හිටියා. එතකොට ඒක නෙමෙයි මං කියන්නේ. එහෙමනම් මේක කාලේ ඒක තමයි මම මුලදීම කිව්වේ චාමර මේක කාලෙන් කාලයට ප්‍රතිපද මෙතුමකෝ අපි එකතු වෙලා හදපු ප්‍රතිපද. හැබැයි එකතු වෙලා මේක අවසන් කරන්න බැරි වුණා. මේකනේ ඇත්ත. එනිසා මෙතන මේ මේ මේක මෙතන අර්බුදයක් තියෙනවා. ඒක නිසා මම කියන්නේ යහපාලන ආණ්ඩුව හරියටම හරි කියලා. එහෙම කියන්න බෑ අපිට. එහෙම කියනවා නම් අපි අසාධාරණයි. හැබැයි මේකේ අර්බුදයක් තිබුණා. හැබැයි මං කියන්නේ මෙතුමා කියපු කාරණේ මේ මේ අදයියේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි කියන එකයි මං කියන්නේ මේ ආර්ථික ගොඩනැගිලි. අදයියේ තමයි අවුරුදු 5යිදී තමයි. නෑ. අවුරුදු 5 වැරදි. කොහොම එහෙම කියන්න බෑ. ඔබතුමාට පහුගිය අවුරුදු 5 සම්පූර්ණ පහුගිය අවුරුදු 5. නෑ. අවුරුදු 2005 2010 ඉඳලා 2015 වෙනකම් මොනවද කළේ? 2005 2010 ඉඳන් 2015 වෙනකම් මං කියන්නේ ඔබතුමා කියපු මූලික කාරණේ එක්ක මං තර්ක කරන්නේ. නිෂ්පාදන ආර්ථිකය කියන ප්‍රශ්නෙට මම ඔබතුමා කිව්වේ. ඔව්. නිෂ්පාදන ආර්ථිකය තමයි යන්නේ. හරි. හරි. ඒක නිසා චාමර මම කියන්නේ එහෙම කරන්න බැරි වුණා. මේ මම කියන්නේ සේවා ආර්ථිකයෙන් නෙමෙයි අපිට නිෂ්පාදන ආර්ථිකය යන්ත. මේ රුපියලේ අගේ වැටුනේ අද වෙනකොට මේ නව ලිබරල් මේවා නිකන් වෙන කතන්දර. හරිද? ලෝකේ නව ලිබරල් කඩාවැටීමයි අපේ රටේ ප්‍රශ්නයයි මේ සල්ලි අච්චු ගහලා ප්‍රශ්න විසඳන්න හදන මේ තත්ත්වය මේ තියෙන. හැබැයි මතක තියාගන්න ඉතිහාසෙ 1977 මේ රටේ ආර්ථිකය කඩාවැටෙන වෙලාවදී ඒක ආපසු හැරුවේ එක්සත් ජාතික පක්ෂය. 2001 දී චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග ආණ්ඩුව කාලේ කඩා වැටලා තිබිච්ච ආර්ථිකයේ අලුත් තැනකට ගෙනියන්න කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. හැබැයි ඒ ආණ්ඩුවේ ඒ වෙලාව වෙච්ච දේවල් එක වෙන කතන්දරයක්. 2015 දී අලුත් පියවර ගන්න මෙතුමා කිව්ව එක දැන් අපි හැරිලා බැලුවොත් 2015 යහපාලන ආණ්ඩුව කාලේ ආපු ක්‍රියාත්මක වුණු වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා නම් යෝජිත වැඩපිළිවෙල මෙතුමා කියනවා වගේ යෝජිත වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා නම් අපි හොඳ ඉලක්කයකට යන්න තුන මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ කාලේ මේ යහපාලන ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදයේ තියෙන ගමන්ම අපි දන්නවා පිළිගන්නවා 2019 දී මේ පාස්කු ප්‍රහාරයත් එක්ක අර්බුද ගණනාවකට රටට මුහුණ දෙන්න වුණා ඒක වෙන තත්ත මේ පරිසරයේ රටේ ඇතිවෙච්ච ආර්ථික සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්නත් එක්ක යම් යම් ගැටලු සහගත තත්ත්වයන් නැති වෙන පුළුවන්. හැබැයි මම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පැහැදිලිවම මේ දැන් තියෙන අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ එන්න මේ කොරෝනා අර්බුදයත් එක්ක ඇතිවෙච්ච අනතුරෙන් ගොඩ එන දීර්ඝකාලීන පරිපූර්ණ ආර්ථික
සැලැස්මක් අවශ්‍යයි කියලා එතුමා පැහැදිලිව ප්‍රකාශ කළා. හැබැයි නමුත් මේ වෙනකොට අපි එහෙම සැලැස්මක් අද හදිසියෙ ක්‍රියාත්මක කළ යුතු සැලසුම් සහගත දීර්ඝකාලීන ආර්ථික සැලැස්මක් එළියට ඇවිල්ලා තියෙනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ නිසා එහෙම වැඩපිළිවෙලකට යා යුතුයි. හැබැයි එහෙම වැඩපිළිවෙලක් එක්සත් ජාතික පක්ෂයේ තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව ගත්තොත් මේ පවතින තත්ත්වයේ හැමෙයි ආර්ථිකයේ ඉස්සරහට ගෙනියන්න වැඩපිළිවෙලක් යෝජනා කරන්න සූදානම්. ඒ අනුව මේ අපේ රටේ ආර්ථික ඉස්සරහට විශේෂයෙන්ම මම විශේෂ අවධානයක් යොමු කරන්න කැමති. දැන් මම දේශපාලනඥයෙක් හැටියට සහ මම මන්ත්‍රීවරයෙක් හැටියට මේ සැරේ මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙක් හැටියට අපිටත් තියෙන ආසාවල්, අපිටත් තියෙන හීන රටේ සංවර්ධනය ගැන, රටේ ආර්ථිකය ගැන අපිත් විවිධ අදහස් මත මතාන්තර දරනවා. අපිටත් ප්‍රතිපත්ති ගැන අවබෝධයක් තියෙන නිසා මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදුවා. මම කියලා තියෙනවා අපිට අවශ්‍යමයි අපේ ආර්ථිකය හදන වැඩපිළිවෙළක්, දීර්ඝකාලීන ආර්ථිකය හදන වැඩපිළිවෙළක් ඕනේ. මොකද අපි එහෙම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා නැහැ. විවිධ හේතු බලපාන ඉඳ තියෙන ඉතිහාසය. හැබැයි දැන් අපිට වහාම එහෙම වැඩපිළිවෙළක් ඕනේ. දැන් මේ තියෙන අර්බුදය, මේ විශේෂයෙන් COVID-19 එක අපි දැකපු දෙයක් තමයි අපේ ආර්ථික දුර්වලතාවය නිසා තමයි අපි විශාල වශයෙන් මේ පසුබෑමට ලක් වුණේ පහුගිය කාලේ. හැබැයි අපිට ශක්තිමත් ආර්ථිකයක් තිබුණා, අපේ නිෂ්පාදන ආර්ථිකයක් තිබුණා නම් අපිට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න. මොකද අපි පැහැදිලිවම අනිත් රටවල් මත යැපෙන, අනිත් අයගේ නිෂ්පාදන මත යැපෙන ආර්ථිකයක කොටස් කර අපි බිලි වෙලා ඉවරයි. ඒ නිසා ඒකෙන් ගොඩේන වැඩපිළිවෙලක් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය පැහැදිලිවම යෝජනා කරලා තියෙනවා. අඩුපාඩු ඇති. සෑම වැඩපිළිවෙලේම සෑම යෝජනාවක අඩුපාඩු තියෙනවා. හැබැයි මේකේ විශාල වශයෙන් සාධනීය ලක්ෂණ තියෙනවා. පැහැදිලිවම මේක ක්‍රියාත්මක කළ හැකි ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙල බව මම ප්‍රකාශ කරන්න කැමතියි. දෙකඩ වීම තුලේ ජනතාව අතරට ඇති ප්‍රශ්නයක් නැද්ද ඔබතුමන්ට? අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා චාමර. ඒක ගැන පැහැදිලි ප්‍රශ්න තියෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය මේ දෙකඩ වීම ඇතුලේ මේ පක්ෂය එක ඉන්න බෑ කියලා පිරිසක් පැහැදිලි එළියට ගියානේ. ඒ හැබැයි ඒ යනවත් එක්කම මේ පක්ෂයට අලුතෙන් එකතු වෙච්ච පිරිසක් ඉන්නවා. දැන් උදාහරණයක් හැටියට ඔබ දැන් බැලුවොත් එහෙම කොළඹ ලයිස්තුව ඇතුළේ ඉන්නවා, විද්වතුන් ඉන්නවා, විවිධ ශ්‍රේෂ්ඨවල වියතුන් ඉන්නවා. ඒ වගේම රට පුරාම තියෙන ලයිස්තු දිහා බැලුවොත් අලුත් පිරිසක්, බුද්ධිමේ උගත් පිරිසක්, ඒ වගේම වියත් පිරිසක් සහ විවිධ ශ්‍රේෂ්ඨවල විවිධ අංශවල දක්ෂතා පෙන්වන පිරිසක් මේ කණ්ඩායමට දෙනවා. එතකොටම චෝදනාවක් එනවා. ඇයි ඔය අලුත් අයරෙ විදිහට නායකයන්ට ඉඩ දෙන්නේ නැත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා? අලුත් අයට, අලුත් නායකයෙකුට නෑ. ඒක මේ පක්ෂේ වෙන ප්‍රශ්නයක්. මං කැමති නෑ ඒ නායකයෝ පිළිබඳ ප්‍රශ්නය. ඇත්තටම මම මේ වෙලාවේ කතා කරන්න කැමති නෑ. ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ දෙකට කඩන්න රනිල් වික්‍රමසිංහ මහතාට ඕනේ කමක් තිබුණායි කියලා මං දෙලිලස විශ්වාස කරනවා. එතුමාට එහෙම උමනාවක් තිබුණේ නැහැ කියලා. නායකයන් බිහි කිරීම පිළිබඳ ප්‍රශ්නය සහ ඒ අභ්‍යන්තර බිඳීම කොටසක් එළියට යෑම වෙන තත්ත්වයක්. මං හිතන්නේ මං ඒ වෙලාව මේ වෙලාවේ ඒක කතා කරන්න කිසිම. බොහොම ස්තුතියි දෙවෙනි වටේ අදහස් පළ කිරීම වෙනුවෙන්. ජයන් සමරවීර මැතිතුමනි, ඔබතුමාට අවස්ථාව පිළිතුරු දෙන්න. දැන් මට හරි පුදුමයි කිඳල්පිටිය මහත්තයා මේ කියන මම අතු කරපු කාරණයට අදාළව ඔහු කියන කතාව. දැන් 2005-10 අපට පැවරුණු වගකීම නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳ අදහස ඒ කාලෙත් තිබුණා. මහින්ද චින්තන ප්‍රතිපත්ති මේ වැඩපිළිවෙල ඇතුළේ මේ නිෂ්පාදන ආර්ථිකයක් සඳහා අපි දිගින් දිගටම දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි පෙනීනේ. අදත් අපි පෙනීනේ නිෂ්පාදන ආර්ථිකයක් වෙන්නේ. හැබැයි නිෂ්පාදන ආර්ථික තර්කණයකට මේ රට ගෙනියන්න බෑ. මේ රට රනිල් ප්‍රභා ගිවිසුම ගහලා දෙකඩ වෙන ආසන්නයේ තියෙන රටක්. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා ලැබෙන්නේ යුද්ධ, මේ කියන්නේ දෙමළීලාම් විමුක්ති කොටින්ට හමුදාමය පිළිගැනීම දීපු රටක්. වීසා අරගෙන උතුරු නැගෙනහිර යන්න තියෙන රටක්. දෙකඩ වෙන්න ආසන්නයේ තියෙන රටක්. එහෙම කියලා මේ කොටියට කප්පන් දීලා ඡන්ද ගත්තා මේගොල්ලෝ 2005. කොටියර කප්පන් දිල ජන්දාරේ කොටියර ඉවර කළානේ. එහෙම ගත්තරන්, එහෙම ගත්ත කියමුකෝ. ඔයා කියමු ඉන්න මං. කප්පන් දිල ජන්දාරගෙන හරි කොටියා ඉවර කළානේ. ඒ කියන්නේ කප්පන් දිල ගත්තා. කප්පන් දිල ජන්දාරගෙන හරි කොටියා ඉවර කළානේ. හරිද? කප්පන් හරි මොනවද දීලා අරගෙන කොටියා ඉවර කළානේ. තමුන්නාන්සල කළේ හමුදාමයේ පිළිගැනීම දුන්නා. කොටියට හමුදාමයේ පිළිගැනීම දුන්නා. කොටි වෙනම පාලන ප්‍රදේශ තිනවා කියලා පිළිගත්තා. මොන්ටෙවිඩියෝ ප්‍රඥාප්ති අනුව වෙනම රාජ්‍යයක් සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළා. රනිල් ප්‍රභා අලිකොටි කිවිසුම ගහලා. එතකොට එහෙම රටක් අපට දුන්නේ, හැම පැයකම මිනිහෙක් මැර රටක් අපට දුන්නේ, පුංචි කිරි සප්පයෝ ගර්භණී මාතාව පවා
බස් බෝම්බ පුරවල මරා දමන රටක් දුන්නේ මේ රට අඳෝනාව 335ම ඇහෙන රටක් දුන්නේ විලාපය 35ම ඇහෙන රටක් දුන්නේ එතකොට මේ නිෂ්පාදන ආර්ථික තර්කණයක් නෙමෙයි මරණය සහ ජීවිතය අතර තර්කණයක් තිබ්බේ ඒකෙන් ගැලෙව්වා ඒකෙන් මේක ගැලෙව්වා කොටි මේගොල්ලෝ කිව්වේ කොයිද මේගොල්ලෝ කිව්වේ කිල්නොච්ච යනවා කියලා මැදවච්ච යන්න කිව්වා අලිමංකඩ යනවා කියලා පාමංකඩ යන්න කිව්වා ඔය සිල්ලර කතා ඈ සිල්ලර සිල්ලරේ පාර්ලිමේන්තුව කිව්වේ සල්වේෂන් සරත් ඕගොල්ලෝ සිල්ලරට තමයි යුද්ධ දැක්කේ තොප්පිකල කියන්නේ නායකයෙක්ව ගලක් කියලා තොප්පිකල තොප්පිකල කියන්නේ ගලක් කිව්වා එහෙම ඔච්චං කළා සරත් පොන්සක සල්වේෂන් නාමිකට තොරයි කිව්වා ඕන ගුණෙකුට යුද්ධ කරන්න මේ ලංකාවේ සාහිත්‍යය තියෙනවනේ මෝඩ හරක් කතා දේශද්‍රෝහි කතාවට එහෙම කියලා රට මේ පක්ෂ සභාපතිකම් එහෙම කියලා එහෙම කියලා මේ විදිහට හැල්ලු කළා රණවිරුව හැල්ලු කළා මේ යුද්ධ ජයග්‍රහණේ හැල්ලු කළා මේක මේක කොටියට දෙන්න තාමර ලෑස්සලා හිටියේ කෑල්ල කඩලා දෙන්නනේ ඊළම දීලා මේ පැත්ත බලාගෙන ඉන්නනේ දෙබල ඊළම සිංගල් ශ්‍රී ලංකාව කඩාගෙන මේක ඇතුලේ ඇමරිකාවට කඩේ ගිහින් ඉන්න නීතිය නමුත් ඒක වැරදුනා දැන් ඊට පස්සේ නිෂ්පාදන ආර්ථික තර්කණ එනවා 2010 14 කාලේ එතකොට අපි පෙනී හිටියා එකට ඒ පෙනී හිටලා ඒක ප්‍රාරම්භක අවධියේකේ ඒ නිෂ්පා මේ නව ලිබරලවාද දැන් දැන් මේ නව ලිබරලවාදය ගැන කතා කරනවානේ මේ සැරේ අපි බේරුනේ මේගොල්ලෝ සෞඛ්‍ය විකුණලා තිබ්බනම් සෞඛ්‍ය මේගොල්ලෝ විකුණන්න කී සැරයක් හැදුවද මේ රටේ නිදහස් සෞඛ්‍යෙන් මරන්න UNP කී සැරයක් හැදුවද මේ සැරේ බේරුනේ නිදහස් සෞඛ්‍ය තීච්ඡේ හින්දා ඒක ප්‍රධාන සාධකය වෝටාබ රාජපක්ෂ මැතිතුමාගේ ඉතාම කලමනාකාරීත්වයේ විශේෂ මැදිහත් වීම ඒ ඒ ඔක්කොමත් හරි හැබැයි ඒක කරන්නත් බෑ සෞඛ්‍ය නිදහස් සෞඛ්‍ය සේවය තිබෙන්න ඕනේ ඔබතුමා කියන විදිහට යුද්ධයට ඔබතුමාලේ දීපු ප්‍රමුඛතාවයේ ජයග්‍රහණයට ඒ ක්‍රෙඩිට් එක කවදාවත් නැති වෙන්නේ නැහැ අපි ඒක ගැන කුහක වෙන්නේ නැහැ නේද ඔබතුමාලා ওই යුද්ධය අවසන් වුණාට පස්සේ 2009න් පස්සේ ඔය කියන කාරණා සියලු යුද්ධයට වියදම් වෙච්ච මහ විශාල මුදල් ධනස්කන්ධයක් ඉතුරු වෙනවා ඇයි 2015 වෙනකම් මේ කාල සීමාව තුළ ඔය කියන නිෂ්පාදන ආර්ථිකයට ඔය කියන ජාතික ආර්ථික ගොඩනගන්න මොකද්ද අරගෙන තියෙන එක පියවරක් කියන්නකෝ ඒ ඔබතුමා කිව්වේ මෙතුමාට උත්තරයක් දෙන්න ගියාම 2011 12 කඩාගෙන වැටෙන එක පාටම ආර්ථික වර්ධන වේගය 6කට අඩු වෙන්නේ නැහැ කියනකෝ ඔබතුමාලේ කාලෙම එහෙනම් මොකක් හරි එකකටත් හේතුවක් තියෙනවා මොන හොඳයි ඔබ අහුවෙ ඒතකොට මේ හේෂමන්තතුමා 2010 තමයි මේකට අවශ්‍ය මූලික අඩිතාලම අපි දාන්නේ ඔබතුමා දන්න ලංකාවට අධිවේගී මාර්ග කියනේම සිහිනයක් තිබ්බේ අපි දැකලා තිබ්බේ චිත්‍රපටිවල අපි ඒවා දැකලා තිබ්බේ මේ විදේශීය නාලිකාවල තමයි අපි අධිවේගී මාර්ග දැකලා තිබ්බේ ලංකාවේ මිනිස්සු හැබැයි අධිවේගී මාර්ගේ මේකට එන්න ගත්තා හම්බන්තොට වරාය කියන එක නිකන් සිහිනයක් වෙලා තිබ්බේ මේ රටේ ජනතාවට මංගල සමර චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ දී මං මේ හම්බන්තොට වරාය හදන්න හැදුව ආරිෂිර වික්‍රමනායක මැතිතුමා මට මතකයි ඒ දවස්වල ව්‍යාපෘති වර්තාවක් ඉදිරිපත් ඒවා සිහින තිබුණේ නමුත් ඒවා යථාර්ථයක් වුණා මේ රටේ හම්බන්තොට වරාය යථාර්ථයක් වුණා අධිවේගී මාර්ග යථාර්ථයක් වුණා ආ නිලුම් කුළුණ යථාර්ථයක් වුණා මොනවා කියනවාද හම්බන්තොට වරාය කියන්නේ මේ රටේ වැදගත් ව්‍යාපෘතියක් කියලා ඉතාම වැදගත් ව්‍යාපෘතිය ඒක ඉතාම වැදගත් නිදානේ ජාතිය නිදානේ නිදානේ ජාතිය නිදානේ ඒක විකුණන කියන්නේ නිර්මාණය කරන්න ණය අරගත්ත 100ට කීයටද හරි හොඳයි එහෙමයි 100 ණය ගත්ත අපි උන හරි ඔයා ණය කතාවට එනවනේ දැන් කීයද 2015 2010 මගේ හරි මම කියන්නේ 2010 10 15 අපි ණය ආරන්තියට රුපියල් බිලියන 5යි හරිද හරි 2015 19 කියක් ගත්තද ඔයගොල්ලෝ රුපියල් බිලියන මම කියන්න ඕන නම් ගත්ත හේතුවත් එක්ක කියන්න හරි ඔයගොල්ලෝ එක කුළුණක් නෙවෙයි කණුවක් ඉන්නවද අර අර ගන්න ඔබතුමාගෙන ජාතිය නිදානේ හදන්න ණය ආරන් තියෙන්නේ 100ට 6.3 ලයිබෝර් විචල්ල කියන කමර්ෂල් රේට් එකකට. ඒතොර එහෙම අරගෙන මේ රට මෙතුමා කියන තැනට මේ රට පත් කරන්න පළවෙනි අඩිතාලම තමයි ඔබතුමා නෙවෙයි කියන්නේ. හොඳයි අපි අදහස් පළ කිරීම ගැන හොඳයි ප්‍රශ්නකට. ඒ නිසා මේ පළවෙනි අඩිතා අධිවේගී මාර්ග ලංකාවේ චිත්‍රපටි වලින් විතරයි දැකලා තිබ්බේ. හම්බන්තොට වරායේ සිහිනයක් තිබ්බේ. මත්තල ගුවන්තොට සිහිනයක් තිබ්බේ මේ රටේ ජනතාවට. මේ තමයි නිෂ්පාදන ආර්ථිකයකට මඟ පෑදීම. ලිට්‍රෝ ගෑස් සෙල් කම්පැනි එකට ලංකා ගෑස් සමාගම මුණතරම් ලාභ ලැබපු ආයතනයක්ද ලිට්‍රෝ විකුණලා දාලා තිබ්බේ ඒක විකුණලා තිබ්බේ ඒක රාජ්‍ය සතු කරගත්තා ආ ඒක රාජ්‍ය සතු කරගත්තා ඇපල් රෝහල රාජ්‍ය සතු කරගත්තා ආ මේ රටේ දැවන්ත මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මේ රටේ විදුලිකරණය 100යි යුද්ධේ වුණාට පස්සේ මේ රටේ ජල සම්පාදනයේ 60කට 70කට ගිහින් ජල සම්පාදනයේ මේ රටේ මේ එතකොට මේ රටේ මාර්ග
මඟ නැගුමනමින් යෝධ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා. මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා. අඩු ගානේ අවුරුදු 5ක් ඔබතුමාලා මේ රටේ ආර්ථික වර්ධන වේගය කඩාගෙන වැටුව 2.3ට වැටුව විතරන්නේ මට කියන්න රුපියල් මේ ණය කන්දරාව වැඩි කළා. ඔගොල්ලෝ එක කුළුණක් නෙවෙයි කණුවක් ඉදවත් කියලා. දැන් කියන්න එක කණුවක් දැන් කියන්නද ඔබතුමා එක කණුවක් ඉදවත් කියලා. අපි ඔබතුමා වටේ පිළිතුරු ඔබතුමා වෙලාවේ කියන්නේ. ඒ නිසා ඉතාල පැහැදිලි මේ මේ රට සම්පූර්ණ මම පොඩි උදාහරණයක් ගන්න. දැන් සාමර ලංකාවට ඕන කොස්ස ඉදලා ඇදුවේ අපේ දිස්ත්‍රික්කේ පොතු පිටියේ පොහාද්දර මුල්ල වස්කඩුව කියන තැන තමයි ප්‍රමුඛ වශයෙන්. කොහු නිෂ්පාදන ආශ්‍රිත. දැන් පෞගේ අවුරුදු 5ක කාලය ඇතුලේ සම්පූර්ණ මේ පොතු පිටියේ තියෙන්නේ දැන් චීන කොස්ස. චීන ඉදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ඒ කර්මාන්ත සම්පූර්ණ බිඳ වැටුණා. ඒ පොඩි පහේ බිඳ වැටීම නෙමෙයි සම්පූර්ණ බිඳ වැටුණා ඒවා. ඒතකොට ඒ වගේ ඊටාම ශුද්ධ කර්මාන්ත පවා ඊටාම මේ ගුහ කර්මාන්ත පවා බිඳ වැටලා මුළු මනින්ම අපි කන බොන අඳින පළඳින සියල්ල සියල්ල දැන් උදාහරණයකට උඳු දැන් උතුරේ නැගෙන පළාතේ වවන්න පුළුවන්. ඒ උතුරේ ද්‍රවිඩ දැන් මේගොල්ලෝ මහලුකර ද්‍රවිඩ ජනතාවගේ මේ 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 අයිතීන් ගැන කතා කරනවානේ දෙන්නේ හදන ඊළමනේ අඩු ගානේ උඳු ටික ගේන එක සම්පූර්ණ උඳු ගෙන අපිට ඇති දෙමළ ජනතාවගේ සම්පූර්ණ ආර්ථිකය උඳු ගොවිතැන ආශ්‍රිතව යම් ප්‍රමාණයක රඳා පවතිනවා. දැන් අන්න නැවතුවා දැන් උඳු වැවෙනවා එහේ දැන් උඳු වැවෙනවා පෞගේ කාලේ වඩේ වලින් ඇත්තටම බුදුමාලෝය නැවතුවේ ආනයන සීමාවන් දැම්මේ ඔය කියන රටේ ජාතික කුසිකර්මය ගොඩනගන්නද නැත්නම් මේ ඩොලර් එක මේ කඩාගෙන වැටීම නවත්ත ගන්නද මේ 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 කෘෂිකාර්මික නිෂ්පාදනය පණ ගන්නන්න බෑ හි සමන්තිතුමා ඔතුමා පිළිගන්නවනේ දැන් මොකද දැන් ඔය දැන් ගම්බිරිස් නෑ නෑ මම මම සරල ගන්නේ ඒක ඒක වෙන එකක් නැහැ ඒක එන ඒක ඇයි ඔය 2010 15 කරන්න බැරි වුනේ ඒ 2010 15 2010 15 ඒ කාලේ දැන් මේව කරන් තිබ්බ ඔය 2010 15 නේ හැබැයි දැන් කරපු හරි 2005 කලේ නෑ කියනකො දැන් කරපු එක නරකද හොඳයි හොඳයි ආ ඉතින් ඒක හොඳයි හැබැයි හැබැයි ප්‍රමුඛතාවය දෙන්න ඕක නෙමෙයි ඔය 2005 දැන් 2010 අපි කලේ නෑ හරි දැයිකලේ නැහැනේ එන ඕගොල්ලන්ට කරන් තිබ්බනේ නිෂ්පාදන ආර්ථිකයක් කියන්නේ හරි නිෂ්පාදන නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳ සුසිල් කිඳල් පිටියේ මහත්තයා දැන් පපුවට ගහ ගන්නවානේ හරිද ඔයා එදා හිටියේ UNP එකේනේ හරිද ඉතින් ඕගොල්ලන්ට එදා කරන් තිබ්බනේ හරි දැන් අපි කරනවානේ දැන් අපි 2010 15 කලේ නැහැ දැන් කරනවානේ අපි දැන් කතා කරමුකෝ දැන් අපි කරන්නනේ උඳු ගැනීම තහනම් කරලා තියෙන්නේ සීමා පනවලා තියෙන්නේ ඒ නිසා මේ මේ කතන්දර මේ රටේ මේ අද පවතින ආර්ථික කඩාවැටීමට සම්පූර්ණ වගකීවතුයි එක්සත් ජාතික පක්ෂය. හරිද? 970 77 ගමන මේ රට අපි කියන්නේ 970 77 ආනයන ආදේශන කර්මාන්ත ප්‍රතිපත්තිය. ආචාර්යයන්ෙන් පෙරගෙන ආදේශන කර්මාන්ත ප්‍රතිපත්තිය ගියානම් මේක අද රටක්. හරි. මේක රටක්. මට පොඩි වෙනවා දෙන අපි යන්නේ. අපි යන්නේ මේ නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනට මුල පුරලා තිබෙනවා. උපාය මාර්ගික ඔය දේ තෝරලා තිනවා. එය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සියලු හාත්පස සකස් කළ අවසානයි ඉදිරියේදී බලන්න පුළුවන් මේ රට නිෂ්පාදන ආර්ථිකයක පළදාව ජාතියක් ලබන විදිය. ඔතනදී විපක්ෂයේ ඉලක්කන එක චෝදනාවක් තියෙනවා මට මිනිත්තුවකින් ඒකට උත්තරයක් දෙන්න මන්තුමනි. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇයි මෙච්චර හොඳ විදියට වැඩපිළිවෙල අරන් ගියා නම් අවුරුදු දෙකකට කලින් විසිරුවන්නේ? නෑ අපි දැක්කා මේ සාමර බටහිර වටලෑමකට මේ රට ලක් වෙලා තිබේ. මහින්ද රාජපක්ෂ අපේ දේශපාලන කියවීම තමයි මේ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසිරුවලා ගියේ නැත්තම් මේ බලපෙරළිය සිද්ධුනේ නැත්තම් මහින්ද රාජපක්ෂ මරනවා. රෝස වසන්ත රැල්ල ලිබියාවෙන් සුඩානෙන් ඉරානෙන් සිරියාවෙන් මේ රෝස වසන්තයක් හමාගෙන ආවා. ලංකාවේ රෝස වසන්තය හමාගෙන ආවා. එතකොට මේ රෝස වසන්ත රැල්ල ලංකාව දෙසට හමාගෙන ආවේ. මේ රැල්ල විසිරු හැරීමෙන් තමයි ලංකාව ලේවිලක් පිච්ච එක නවත්තුනේ. නැත්තම් ලංකාව ලේවිලක් වෙලා මේක මෙලහටත් එහෙනම් ඇමරිකානු කොලනියක් බවට පත් වෙලා තමයි නතර වෙන්නේ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහස් පළ කිරීම වෙනුවෙන්. හෙෂා විතානගේ මන්තුමනි ඔබතුමාට අවස්ථාව. ඔව්. මෙතුමා මේ ඉදිරිපත් කරන දර්ශනය හොඳයි. මේක හොඳයි මේ අර ඒ ලෙවල් ළමයෙකුට ඕ ලෙවල් ළමයෙකුට මේ රට ඉස්සරහට යන්න ඕන මේ විදියට කියන පාඩම කියලා දෙන්න. මේක බිමේ පැල කරන්න පුළුවන් වෙන්න ඕනනේ මේ චාමර. මේ කියන අද මේ රටේ මේ තියෙන தত্ত্বය තුල මේකද උත්තරය කියලා විලා වෙනවා. දැන් කහ වවනවා කෝ කහ ප්‍රශ්නෙට. හොඳ වැඩක්. අපි කවුද දෙයනේ මේක මේ රටේ බලන් ඉන්න ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයෝ කවුරුවත් මේ ජයන්ත සමරවිල මැතිතුමා කියන කතාව වැරදි කියන්නේ නැහැ. කහ ටික පිටරටින් ගේන එක නේද කහ වවන්න පුළුවන් නම් හොඳයි.
හාල්ටික මේක සම්පෝෂිත වෙන එක හොඳයි. එතකොට උඳුව ගන්න පුළුවන් නම් හොඳයි. මෙතුමාලගේ නායකයාගේ කුරහන් සහටකේ දාගෙන තියෙන ඒ කාලෙත් කුරහන් කුරහන් මේ රටට ආනයනය කරපු එක නතර කරන්න පුළුවන් කමක් තියෙනවා නම් හොඳයි. හැබැයි ඒක මේ ශනිකව කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. අද ඩොලරේ කඩාගෙන වැටෙන එකට උත්තරයක් හොයන්න මේ රටේ ආනයනික සියල්ල පුළුවන් ඒව නතර කරන්න ගත්තේ තීන්දුව වාසගත විදිහට කියන එක ගැන ප්‍රශ්නයක් නෑ. අපි කැමති අපිත් මේ රටට ආදරේ මොකක් අපි මේ ඉන්දියාවෙ ඉඳලා ඇවිල්ලා මේ තන්දිල්ලන ඕනේ අපිත් මේ රටට ආදරේ. හැබැයි මේක බිමට සරිලන එකක් වෙන්න බෑ. ගම්බිස් ප්‍රශ්නෙට උත්තරයක් දැන් දෙන්න බෑනේ. එදා කියපු කතාව දැන් වෙනස් වෙන්න පුළුවන්. ඔව්. දැන් ඉතින් ඊළඟට ඔබතුමා කියලා උත්තර දෙන්න. ඉස්සා දැන් මෙතුමා කිව්වා ජාතියේ මොකද මට වචනේ මතක නෑ මේ වරාය ගැන. අපිට අවශ්‍ය දේවල් තා ගොඩක් තියෙනවා මේ රටේ. දැන් කුළුණ හොඳයි කියන්නකෝ. කුළුණ හදන්න ඉස්සෙල්ලා මේ රටේ බඩේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඕනේ නැත්නම්ර मेराटे मिनीसु बडट तीन प्रश्न उत्तर मेराटे मिनीसु मूलिक अवस्था निवास प्रश्न उत्तर मेराटे मिनीसु मूलिक अवस्था वैसी हदागन मम किया अंबंतर दिस्ट्रिके वितर जनाधिपत आसिया आश्चर्य हदनो दुलुदास अड़सिया विशुदास बोर अरयट दुलुदास अड़सिय वैसी मुखात्म हेमना आसिया आश्चर्य हदंड අපි කැමති අපේ රට ඉස්සරහට යනවට හැබැයි මූලික පහසුකම්ක් වෙන වැසිකිලි ආධාරයක් දීලා ඊමින්ගේ මූලික අවස්ථාවේ පරිමාණ නැතුව අපි ආසියාවේ ආශ්චර්ය හදලා වැඩ නැහැ නේ චාමර මේක ඇත්ත කතාවක් කියන්න ඕන 6.3කට මහා විශාල රේට් එක 6.3ක නිකන් හිතලා බලන්න ඔය ගන්න ගානට කොච්චර ලොකු පොලියක්ද කියලා අද විජේදාස රාජපක්ෂ මහත්තයා කියනවා එතුමා විරුද්ධ වුණා එතුමා විරුද්ධ වීම හරි ඒක අපි කියන මේ රටේ අනවශ්‍ය ව්‍යාපෘතියක් නිර්මාණය කළා ඒ බර අම්මතුරනේ වරායවල් රෝල් රට වටේම හැදිලා ඒකට ජාත්‍යන්තර ගනුදෙනු නෞකාවල් එනවනම් මේ රට දිනු වෙනවට සිංගප්පූරු වගේ අකමැති මිනිහෙක් නැහැ. හැබැයි එතනදී තව ප්‍රශ්නකුත් තියෙනවා. ඒකත් මම ඔබතුමා මේකටත් උත්තරයක් දෙන්න. නැගෙනහිර ජැටිය කියන්නේ සම්පත් උපයන තිබුණ හොඳම තැන. ඔබතුමන්ලගේ සාගල රත්නායක ඇමතුතුමා අග්‍රාමාත්‍යතුමා මේ දෙන්න එකතු වෙලා මේක 151යි 49 විදිහට ඉන්දියාවටයි ජපානයටයි දෙනවා. ඇයි එහෙම කරේ? දැන් ඒක හොඳයි මතක් කරේ. ඊට වැඩිය එකක් ඕන අද කැබිනට් එක මෙතුමන් උත්තර දෙන්න ඕන. අන්න ජෝන්ස් රපනාන්දු ඇමතිවරයා දාලා තියෙනවා මේ 51 උණු කැල්ල පුජ්‍යලික සමාගමකට දෙන්න. ඇයි ඉතින් එහෙමනම් ඔය මහා දේශප්‍රේමී නායකෝ මේ ඡන්දයක් අස්සේනේ. චාමර මේ මැතිවරණයක් අස්සේ. වරාය කැල්ල පෞද්ගලික සමාගමට එහෙනම් දෙහෙම දෙන්නේ කොහමද? එහෙනම් මේක කරන්න බැරි දෙයක් නේ මේ අපි මේ රට වගකීම් ටික බාර ගන්න දැන් කොරෝනා පිටින් මේ ඔක්කොම දාන්න බෑනේ. කොරෝනා පිටින් ඔක්කොම දාන්න බෑ. අන්න මේ කවුද අපේ මේ නායක හාමුදුරුව ඇල්ලේ ගුණවන් සාමුදුරුව දෙනවා ලස්සනට මට නම් ඉතින් ඇත්තටම පුදුම සතුටක් තියෙන්නේ මේ 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 යථාර්ථය මේ රටේ ජනතාවට අවබෝධ කරලා දෙන උන්වහන්සේ කරු ප්‍රකාශය. හැබැයි මුල ඔබතුමාලට එන්නේ එතනද? නෑ 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 අපිට වැරදි අපේ වැරදි තියෙන හින්දා නේ චාමර අපි බාර මම මොනම වේදිකාවක් කියන්නේ නැහැ මොන මාධ්‍යකයක් කියන්නේ අපේ වැරදි නෑ කියලා. අපේ වැරදි තියෙනවා. අපේ වැරදි තියෙන නිසානේ අපි එළෙව්වේ. නැත්තම් මේ පීචම් වෙලා චාටර් වෙලා 2015 ජනවාරි 8 වෙනිදා යුද්ධ දිනපු ජනාධිපතිවරයාගෙන් ආණ්ඩුව ගන්න ජනාධිපතිවරයා අරගෙන අවුරුදු 4 මාර්ගින් දෙන්න අපේ වැරදි තිබ්බ හින්දානේ. ඒ වැරදි අපි අවබෝධ කරගෙන තුරු. ඒ වැරදි කාර්යෝ ටික කොනකට දාන්න පුළුවන් වීමකට අපි සතුරුත් වෙනවා. ඒ වගේම හැබැයි ඉතින් වැරදි කරන්න බැරි මේ වැරදි විදිහට ජනතාව ඉදිරියේදී ඒක තමයි මම කියන්නේ. දැන් ඒකට දැන් අපි කියමුකෝ මේ මෙතුමගෙන් අරන් මෙතුමට දෙනවා. ඒ දීපු මිනිහා වැඩේ කරාද නැද්ද කියන මේ රටේ ජනතාව දන්නෝ. ඔය මොන සුරංගනා කතා කිව්වත් මේ රටේ ජනතාවට පැහැදිලි අදහසක් තියෙනවා කවුද හරියට ගමන ගියේ කවුද හරියට වැරදුනේ කියලා. මෙතුමාගේ කාලේ හොඳට කරාද අනික් කෙලාගේ කාලේ මොකද කරේ ඩීල් දැම්මද? ඒක රටේ ජනතාව අද දැනුමින් පෝසත් වෙලා තියෙනවා. මේ මොන බයිල ගැව්වත් රටේ ජනතාව හංගන්න බෑ. දැන් මෙතුමා කිව්වා මොකද්ද වරාය ගැන. මම කියනවා මේ රටේ අපි මේ චීනට දන ගහන්න වෙන ප්‍රධානම පාර කැපුවේ මෙතුමලයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව. මේ වරාය 6.3ට කොමර්ෂල් රේට් වල මෙච්චර කල් ඉතිහාසය අරන් තිබුණ නැහැ මේ රේට් වලට ණය අරගෙන වරාය හදලේ වරායට අදාළව ආදායමක් එන්න හැදුවා නම් ඉන්නේ හොඳයි. හම්බන්තොට වරාය හැදුවේ නම ගහගත්තට වැඩක් නැහැ. හම්බන්තොට වරාය ආදායමක් නිර්මාණය වෙනවා. ඊළඟ එක තමයි සූර්යා ක්‍රිකට් කියන්නේ. හැබැයි ඒක විකිනී මහරා ඔබතුමන්ලා මේ රටේ ණයපත් වෙනවනේ. ඒක වෙන විකල්ප. නෑ විකිනී මහරා යම්මා කරන් ආර්ථික ප්‍රගතියක් වුණාද? ණයටි කාර ගෙවා ගන්න හිර වෙන තියෙන ප්‍රශ්නෙට උත්තර හෙව්වනේ. දැන් මෙන්න මේක අහන්නකො. මේ කතාව ඇහුවම ඔබතුමාගේ උත්තර මේ මගේ තප්පර 30ක්. පීබී ජයසුන්දර. මේ ආණ්ඩුව බයයි පීබී ජයසුන්දර වෙලවන්නේ. තීරණ ගන්න උදවිය බයයි පීබී ජයසුන්දර වෙලවන්නේ. මන් දන්නේ නෑ බය මොකද කියලා. අපිට බය වෙන්න හේතුවක් නෑ හෙට මොනවා හරි කරත්. මේක අපි රටට කියනවා. එතුමා සාකච්ඡා කරලා ණය ගත්තා. මේ ජයවදනපුර කොළඹ නගරයේ අලංකරණය සඳහා
ඒ ණය ගනිද්දී ලෝක බැංකුවේ මෙහි ඉන්න අධ්‍යක්ෂකවරිය කියනවලු ඕටා බී රාජපක්ෂ ලේකම්තුමාට ඇයි ඔබ මේ ණය ගැනීම තමයි ඉතාම කඩිනමින් කාර්යක්ෂමව කෙරුණේ ඇයි ඔබේ රට අපි අපි දෙන ඉතාම මෘදු ණය නොගෙන ඊට වඩා ටිකක් කුලියේ වැඩි ණය තමයි ඔබේ රට වැඩිපුර ගන්නෙ මේ මෘදු ණය දෙන කාර්යය ඒක කෙරෙන්නේ නැහැ මේ කවු මට කිව්වේ මේ කාර්යක්ෂක ලේකම්තුමා ඔන්න ඔය ඔය වැඩි කතාව පැහැදිලිනේ මෙතුමයි නායකතුමා කියන්නේ වෙන කවුරුවක් නෙමෙයි මේ මුදු ණය තියෙද්දි වැඩි පොලි ණය ගන්න යයි ගේම් එක පැහැදිලිනේ චාමර මේකේ ණය අරගෙන ණයනු කාපු රටක් නේ ගේම් එක පැහැදිලි මේ කවුරුවක් නෙමෙයි මේ ආරක්ෂක ලේකම්තුමා තමයි මෙතුමට කියනවා කියන්නේ ආරක්ෂක ලේකම්තුමා කියන්නේ වර්තමාන අධිකරු ජනාධිපතිතුමා හැබැයි ඉතින් අපේ අවාසනාවද කරුමිද මන් දන්නේ ඔය කියන නිලධාරී එතුමගේ ලේකම්වරයාද මේ රටේ ජනාධිපති ලේකම්තුමා මෙතුමල්ලට රෙද්දක් ඇදගෙන ඉන්න බෑ මෙතුමල්ලා නායකතුමාට රෙද්දක් ඇදගෙන ඉන්න බෑ මෙතුමා කියපු විදියට මේක තමයි ඇත්ත කතාව මේ රටේ ජනතාව මේ කාරණාව පිළිගන්න ඕන මේ මේ මේවා වළංගු කාරණානේ මේ මේ සමහර විට විමල් වීරනාත් මහත්තයා මේ කියන ඇත්තක් වෙන්නේ නැති හැබැයි ඇත්ත අද රටේ ජනතාවට පේනවා එතුමා කියපු මේ රටේ සාහන පොලියට ණය ගන්න තිබිච්ච අවස්ථාව මගහැරලා වැඩි පොලියට ණය ගන්න ඒ රාජ්‍ය නිලධාරී අද ජනාධිපති ලේකම්වරය වෙලා ඉතින් විමල් විරෝධ මහත්තයාට දැන් ඇත්තටම ඇවිල්ලා කියන්න දෙයක් නැහැ එහෙනම් මේ රට හිර කරලා තියෙන මේ රටේ රාජ්‍ය නායකයෝ මේ රටේ එදා පාලනය කරපු උදවිය එදා අඩුවට ණය ගන්න තියෙද්දි වැඩි වෙන ණය අරගෙන ඒ ණයවලුන් තොරගම් කරපු හින්දා තමයි කාමර අද මේ රට මෙච්චර නේද මෙතුමා අනු ආර්ථික කඩමැටුනේ කියලා ආර්ථික කඩමැටුනේ ඕකින්ද ආර්ථික කඩමැටුනේ ආර්ථිකයට උරුත්තු නොදෙන විදිහට ණය අරගෙන ආර්ථික වශයෙන් මේ රට පෙරළලා දාලා ඒකනුත් තොරගම් කරලා ඒකනුත් මංකොල්ලකාර ඒකේනෙකේ වරාය හදන්න කියලා තව ගහගෙන සජින් වාස්තු එහෙම ගේම් ගාලි වෙලා ඒ කුට්ටි ටික කෑවට පස්සේ අහනවා උඹලා ඇයි ආර්ථිකේ කඩාගෙන වැටුනේ මේකේ දිගුවක් අපිට අපිට ගොඩක් කියන ප්‍රශ්නයක් තියෙනවා නේද දැන් ඔකේ ඉතුරු ටිකක් දාන්න ඔය කතාවේ මේ කතාවේ ඉතුරු ටික ඔබතුමා ගිහිල්ලා අහගන්න ඕන ඔය කතාව ඔයා ඔබට දාන්න මේ ඉතුරු ටික කතාවේ ඉතුරු ටිකක් දාන්න අහගන්න මට මේ මඩ ඔබතුමා කියන්නේ මේ කතාව අහගන්න ඕනේ මම අහගෙන ඉන්න නිසා තමයි හදිවිනේ මම අහගෙන ඉන්න නිසා තමයි කියන්නේ මම දන්නවා මේක මැතිවරණයක් වෙලාවේ පෙන්වන්න හොඳ නෑ ඔබතුමා ආපු ප්‍රවේශයේ ඉඳ මේක කිව්වේ ඔබතුමාට පුජ්‍යලිකව මඩ ගන්න දෙන්න නෑ අපිට හරි හොඳයි ඔබතුමා හරි හොඳයි අපි මේ රටේ ජනතාවට හොඳයි මන්දවා හරි බරපතල ප්‍රකාශයන් ජාමර මම කියනවා මේ විවාදේ මේ කාරණාව ගැන ඉදන් මේ රටේ ජනතාව මේ රටේ ප්‍රධාන කැබිනට් අමාත්‍යවරයෙක් කියනවා දැන් ඉන්න වර්තමාන ජනාධිපති ලේකම්වරයා මේ කාරණේ වෙනම යාම තවත් අපේක්ෂකයෙකුනේ මොකක්දන්නේ ඒක කියන්නේ ඒක කියන්නේ ඉතුරු කෑල මම ඔබතුමාට අහන්න දෙන්නකෝ ඊපස්සේ මගේ වෙලාව අපරාධිනේ ඔබතුමා වෙලාව දෙනවා නම් කතාව දාන්න මේ රටේ ජනාධිපති ලේකම්වරයා වැඩි ප්‍රතිසදේර ණය ගත්තා මේ රට විනාශ කරේ ජනාධිපති වර්තමාන ජනාධිපති ලේකම්වරයා කියලා ඉවරලා රටේ ඉන්න කැබිනට් අමාත්‍යවරයෙක් කියනකොට මම මේ රටේ ජනතාවගේ අනව වෙන කතාවල් ඕනේ නැහැ වෙන සාධක ඕනේ නැහැ වෙන නිදසුන් ඕනේ මේක තමයි මේ රටේ විනාශයේ මුල උනේ ඒ නිසා අපි කියනවා මෙතුමලට සූර්යා ක්‍රිකට් ක්‍රීඩාංගණය හැදුවයි කියලා අහලා වැඩක් නැහැ මේ මෙතුමගේ හම්බන්තොට සම්බන්ධන ශාලාව හැදුවේ ඇයි කියලා අහලා වැඩක් නැහැ බුවනක බාහු රජතුමාගේ බුවනක බාහු දෙවන බුවනක බාහු රජතුමාගේ මගුල් මණ්ඩපයේ කඩලා දාලා ඉවර වෙලා ඒකට මොකද්ද මහින්ද රාජපක්ෂ අගමැතිතුමා දීපු උත්තරේ මෙතුමා දෙන උත්තරේ මොකද්ද ඒ ඒ ඒ රජතුමාට ඉතිහාසෙ හොඳ නැ මේ මුස්ලිම් කාන්තාවක් විවාහ. ඒ රජතුමාගේ පැටිකිරිය මොන මගුලකටද නේ? මේ කරපු වැඩේ වැරද්ද කාරවා ගන්න. ජෝන්ස් ප්‍රේමනාන්දු එමෙතුම අරගෙන නගරාධිපතිර මයිලකට අතක් තියන් දෙන්නේ නැ. මොකද්ද මේ රට? මොකද්ද මේ නීතිය? මේකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් මේ රටේ මිනිසු බලාපොරොත්තු වෙච්ච නීතිය කියලා අපි අහන. එක කාරණයකට පුංචි උත්තරයක් දෙන්න. ඔබතුමාලා ආර්ථික අර්බුදය ගැන කතා කරනවා. මේ ආර්ථික අර්බුදය ඔබතුමාලා නායකතුමා නොදැනද මේ 20000ක් දෙනවා කියලා කියන්නේ. 20000 දෙන්න. මෙහෙමනේ ආර්ථික අර්බුදයක් නැත්නම් මේ රටේ ඉතිහාසයේ පුරාට ගතම ආර්ථික වශයෙන් අපි හැබැයි මේ රටේ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ ජාමර සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ මේ රටේ මිනිස්සු ජීවත් වෙන්න ඕන මෙතුමල්ලා කියන්නේ ස්පාදන ආර්ථිකය කුෂිකර්මී ජාතික ආර්ථික ඔය මොකක් කියන්නත් මෙර මිනිස්සු ජීවත් වෙන මේ රටේ මිනිස්සු ජීවත් කරන්න නම් ඔය ඔය කියන විදිහට දේශපාලන ක්‍රියාදාමයන් වල ඉඳලා නෑ එහෙමනම් අර ආපු ගමන් මේ කට්ටිය හැනගත්ත වැඩේ අපි නම කරන්නේ බදු ටික අඩු කරලා අපි අමාරුවේ රාජ්‍ය ආදායම මේ රටේ ඉහළ තැනකට ගෙනාලා තිබ්බ ඒ රාජ්‍ය ආදායම ඉහළ තැනක තිබුණා නම් ඒ මට්ටමට මේ රටේ ජනතාව රුපියල් 20000 දෙන ප්‍රශ්නයක් නෙමෙයි අපි
ඒක අනිවාර්යයෙන්ම කරනවා කරන්න පුළුවන් ඉඳ කියන්නේ මේ රටේ හැම දුප්පත් මිනිකුරු රුපියල් 20000 දෙන වැඩසටහන අදටත් වළංගු වී එක අපි කියනවා හොඳයි බොහොම ස්තුතියි විජය දහස් රාජපක්ෂ මහතුනේ පුතුමාට අවස්ථාව මම පොඩි නිවැරදි කිරීමක් කරලා පටන් ගන්න ඕන මොකද අපේ කිදෙල් පිටිය මගේ මිත්‍රයා කිව්වා 77 මේ කඩාවැටි චාර්තික එක්සත් ජාතික පක්ෂයට පණ ගැහුවයි කියලා හැබැයි 1948 නිදහසෙන් පස්සේ අපේ රටේ නයනති ආර්ථිකයක් මහබණ්ඩාගාරේ කෝටි 70 ගානක් ඉතුරු කරලා ජීර්ත්‍යවර්ධන ජනාධිපතිතුමාට බණ්ඩාගාරේ බාර දුන්නේ මේ සිරිමා බණ්ඩාරනායක මැතිනේ එදා අපේ රටේ තුමිය විශේෂයෙන්ම ගැමි ආර්ථිකය හුඟක් ප්‍රාණවත් කරා ඒ කතාන්තරේ කියන්නේ කිව්වොත් හුඟක් දිගයි ග්‍රාමීය කර්මාන්ත එතකොට ගැමි කර්මාන්ත වලට කෘෂිකර්මයට ණය දෙන්න සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ලංකා බැංකුවක් අඩු පොලියට පොහොරවලට බීජවලට ඒ ණය මුදල් දෙන්න එහෙම කරලා ඇත්තටම ග්‍රාමීය ආර්ථිකය ඉතා ඉහළ මට්ටමක තිබුණා උදාහරණයක් මම කියන්නම් ඒ කාලේ සංඛ්‍යාලේඛන අනුව යාපනයේ ඉඳලා වවුනියාව පහු කරලා ලොරි 200ක් දවසට බාන්න මෙහෙට අරගෙන එනවා ඒ නිෂ්පාදන උතුරේ හැබැයි මේ නිදහස් ආර්ථිකයේ වෙළඳ ආර්ථිකය ඇති කරලා මාස 6ක් යනකොට මේක ලොරි 5 ඉඳලා 10ට බැස්සා. ඒතකොට යාපනයේ තරුණ ජනතාවටත් විශේෂයෙන්ම තමන් මේ නිෂ්පාදනයේ විකුණ ගන්න වෙළඳ පොලක් නැති එකත් හේතුවක් වුණා අර ත්‍රස්ත කල්ලියට තරුණ ටික තල්ලු වෙලා යන්න. ඒ වගේම මේ වෙලාවේ කරපු අනිත් කාරණේ තමයි අපේ දකුණේ ගිරුවපත් වෙනන් හැම ගමකම වැඩි වශයෙන් තිබුණේ මේ රෙදිපිලි කර්මාන්තයේ රෙදි නිමැඳුන් නෙවෙයි රෙදි නිෂ්පාදනය කිරීම. එතකොට ඒ නූල් කර්මාන්ත ශාලා පව තිබුණා. දැන් ඒව ටික ඔක්කොම මාස 6ක් වගේ කාලයේදී කඩාවැටුණාම ඒ ආණ්ඩුව ජයර්ජවදන මහත්තයාගේ ප්‍රතිපත්ති කරගත්තේ අපේ කාන්තාව ටික ඔක්කොම ගෘහ සේවයට මේ මැද පෙරදිග පටවන්න ගත්තා. අද වෙනකොට ලක්ෂ 12කට වැඩි 13ක් කාන්තාව විදේශ රටවල ඉන්නවා. අපි දන්නවා ලංකාවට වැඩිම ජාතික ආදායම දැන් උත්පාදනය කරලා දෙන්නේ ඒ ගෘහසිකාව ටික තමයි. හැබැයි ඒක අපි ඉලක්කම් විදිහට ඒක බැලුවට ඒකෙන් වෙන හානිය ඒ උපේන ඩොලර් වලට වැඩිය 10-15 ගුණයකට වැඩිය ලොකු හානියක් වෙනවා. මොකද මේ ඩොලර් රුපියගෙන එනකොට බොහෝ තැන්වල එක්කෝ මේ මව්වරුන්ගේ දරුවෝ වැරදි මාර්ගේ ගිහිල්ලා වෙන වෙන දුසිරිත් වලට පුරුදු වෙලා පවුල් ඒකක කඩාවැටිලා අපේ අර සංස්කෘතිය හර පද්ධතිය සියල්ල බිඳ වැටිලා තියෙනවා. ඉතින් ඒ අඥාන තීන්දුවේ ප්‍රතිඵලයක් විදිහට අද රට ඉතාමත්ම බරපතල තත්ත්වයක තියෙන්නේ. නමුත් මේක දිගින් දිගටම එන ආණ්ඩු කල්පනා කරනවා මේ ආදායම අපි අඩු කරගන්න හොඳ නැහැ කියන මතයේ ඉඳලා කටයුතු කරපු නිසා මේක භයානක තත්ත්වයක්. මම ওই ශ්‍රී ලංකාව නිදහස් නිමහල් ලංකාවක් කියලා ওই වචනේ මම මටනම් කියන්න හරි අමාරුයි. මගේ මතය තමයි මේ අපේ අන්තිම කාන්තාවත් මැද පෙරදිගින් ලංකාවට ගෙනාපු දවසට තමයි මේ රට නිදහස් නිවල් ශ්‍රී ලංකාවක් කියලා මම නම් කියන්නේ ඊට පෙර මේ අර්ථ නිරූපණය අපේ රටට ගැලපෙන්නේ නැහැ. එතකොට අපේ සංස්කෘතිය ගැන කතා කරපුවාම පුරාවිද්‍යා ස්ථාන මට මේ සංස්කෘතික අමාත්‍යාංශේ මට මුලදී තිබුණේ නැහැ. මට තිබුණේ බුද්ධ ශාසන සාධිකරණ. හැබැයි අපේ ඒෂාන් මන්ත්‍රීතුමා දන්නවා අපේ පුරාවිද්‍යා ස්ථාන විශාල වශයෙන් මේ දැඩි අවධානමට ලක්ුණේ උතුරු සහ නැගෙනහිර දෙපළාතේ. ඒ ගැටලුවක් තිබුණා නම් ඒ හැම තැනටම මම ගිහිල්ලා ඒ ප්‍රශ්න निराකරණය කරා. එදා ජනාධිපතිතුමාට කියලා සිවිල් ආරක්ෂක සේවයේ 500ක් අරගෙන ඒවා ආරක්ෂා කරන්න ඒ උදවිය යෙදුවා. ඊළඟට ওই මුහුදු මහ විහාරය සම්පූර්ණයෙන්ම ජරාවාස වෙලා තිබුණේ ඒක ප්‍රතිසංස්කරණය කරලා අවුරුදු 40කට පස්සේ කටින පින්කමකුත් කරලා ඒකට සිවිල් ආරක්ෂක සේවය දාලා තිබුණේ මම. හැබැයි ඒව ඔක්කොම ඊට පස්සේ ඇමතිරු වෙනස් වුණාම මේව ඉවත් කරා. උතුරු නැගෙනහිර දෙපළාතේ අපි ආධාර නොකරපු කිසිම විහාරයක් නැහැ තියෙනවනම් කලාතුරකින් එකක් දෙකක් මගහැරලා ඇති. අනිත් හැම එකක්ම අපි සංවර්ධනය කරන්න මේ කටයුතු කරා. ඒ වගේ වකුගඩු රෝග තියෙන ප්‍රදේශ අපි තෝරගෙන ගම් 100කට ආසන්න ප්‍රමාණයකට අපි රජයේ වගේම පෞද්ගලිකංශෙත් උදව් අරගෙන ඔය ආරෝ මැෂින් ගමටම ඇති වෙන්න පිරිසිදු කරලා වතුර දෙන්න ඒව පන්සල්වල අපි ඉදි කරා. මොකද මුළු ගමේම හැමෝටම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදියට. ඒ වගේම අපේ පුරාවස්තු ගැන නෙමෙයි මට සංස්කෘතික අමාත්‍යාංශයේ 2018 බාර දෙනකොට අපි ලෝකෝරුම 8යි තිබුණේ. ඒ 8න් 3ක්ම අවදානසහගත තත්වයක තිබුණේ ලෝකෝරුම ලැස්තෙන් කපන්න.
රංගිරි දඹුල්ලට නිවේදනක් නිකුත් කරලා තිබුණා ලෝක උරුම ලැයිස්තෙන් කපන්න මොකද එවකට හිටපු ඇමතිවරයා සහයි විහාරාධිපති ස්වාමින් වහන්සේ පිළිබඳව තිබෙන යම් අමනාපයක් හේතුවෙන් අවුරුදු 3ක් 31 සංරක්ෂණය කෙරෙන මට අමාත්‍යංශය දුන්නට පස්සේ මම පළවෙනි සතියෙම ගිහින් ඒක සංරක්ෂණ කටයුතු ආරම්භ කරලා ඒ ගැටලුව යුනෙස්කෝවත් එක්ක මම निराකරණය කරගත්තා ඒ වගේම ගැටලු තිබුණා ගාලු කොටුව සහ සිංහරාජේ එතකොට ඒ පිළිබඳවත් සාකච්ඡා කරලා ඒව විසඳගත්තා ඒක නිසා එදා ඒ කාල සීමාව තුළ පුරාවස්තු පිළිබඳව ඇත්තටම ගැටලුවක් වුණේ නැහැ ගැටලු එන්න ආවා හැබැයි එන්න කලින් ඒ තැන්වලට ගිහිල්ලා ඒව බලලා මං හිතන්නේ ওই ගැටලු තියෙනවයි කියන මං නොගියපු තැනක් නැහැ උතුරු නැගෙනහිර දෙපළාතේ ගිහිල්ලා ඒව ආරක්ෂා කරලා ජනතාව දැනුවත් කරලා මේ පුරාවස්තුයි කියන එක මේ සිංහලයන්ට විතරක් උරුම එකක් එහෙම බෞද්ධයන්ට උරුම එකක් එහෙම කියලා මේ වැරදි මතයක් තියෙනවනේ මේ රටේ මේ අපේ රටේ බෞද්ධ හෝ වේවා හින්දු හෝ වේවා හින්දු කෝවිලක් තියෙනවා නම් පුරාවිද්‍ය වස්තුවක් විදිහට ඒ අපේ කාගේ තුරුමයක් වෙන ආගමකට අයිති දෙයක් තිබුණත් ඒකයි මොකද මේ රටේ මේ මතේ මං බොහෝ දුරට වෙනස් කරලා දැනුවත් කිරීම කරා ඒ ප්‍රදේශවලට ගිහිල්ලා මේ වස්තු කියන්නේ ශ්‍රී ලංකාවේ අපි කාගේ තුරුමයක් මේක එක ආගමකට ජාතියකට සීමා වෙලා නැහැ අද දැන් මේ ඩෝසර් කරලා තියෙන එකට මොකද කරන්නේ මුතු ඒ ඩෝසර් කරලා තියෙන එක ගැන නම් මට නිශ්චිත විස්තර මම දන්නේ නැහැ බව වර්තාවේ හැටියට තියෙනවා මේක පුරාවිද්‍යා වටිනාකමක් සහිත එකක් කරපු අයට දනුවන් දෙන්න ඕනේ කියලා දෙන්න ඕනේ කියලා දැඩි ස්ථාවරේ අපි මමත් ඉන්නවා අපේ මුතු චූරි පැහැදිලි නේ තෙන්දි මේ රටේ කැබිනට් ඇමතිවරයෙක් විදියට ජෝස්ලා ඇමතිතුමා කියනවා මම නගරාධිපතිවරයාගේ මයිලකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියලා නෑ එහෙම කියන්න අයිතියක් නෑ කාටවත් ඇමතිවරයෙකුට එහෙම කියනවා නම් ඒක වැරදි මේ මෙහෙම ඒක බරදක් නොකරපු කෙනෙකුට අත තියන්න දෙන්නේ නැහැ කියලා මමත් කිව්වා අපිට මතක ඇති කොට අපි මහත්මෙතුමා අතඩංගුට ගන්න යනකොට මම කිව්වේ එතුමා කරපු ඕන වරදකට ගිහිල්ලා හිරේ දාලා එල්ලුම්ගස් නියම කරාට ප්‍රශ්නයක් නැහැ හැබැයි නොකරපු දෙයකට අපි තියෙනවා නම් අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා කියලා නමුත් ඒක තීන්දුව කරන්න ඕන පුරාවිද්‍යා කොමසාරිස් දෙපාර්තමේන්තුවයි පොලිසියයි තමයි මේ පිළිබඳ තීන්දුව ගන්න ඕන අවසානයේ අධිකරණයේ මිනිස්චියක් දෙන්න ඕන මොකද 1815 ගිවිසුමට පෙර තිබිච්ච යම් කාරණයක් නම් ගැසට් කිරීමක් අවශ්‍ය නැහැ ඒක පුරාවිද්‍යා ස්ථානයක් විදිහට නීතියෙන් නෛතිකව පිළිගන්නවා 1815 පස්සේ එකක් නම් තමයි ගැසට් කරලා පුරාවිද්‍යා කියලා හඳුනගන්න පුළුවන් වෙන්නේ ඒක නිසා ඒ පිළිබඳව මම දැක්කේ නම් මම නම් දැක්කේ මාධ්‍යෙන් අග්‍රාමාත්‍යවරයා කියලා තිබුණේ ඒක ඒ වார்த்தාව ලැබුණාට පස්සේ ස්ථිර වශයෙන්ම මේ රටේ ඒ කවුරු වැරද කරත් ඒ සම්බන්ධව නීති ක්‍රියාත්මක කරනවා කියන එක මගේ විශ්වාසය ජනාධිපතිතුමා ඉන්නේ ඒ මතේ අපි රටට කිව්වේ අපි එහෙම තමයි මේ රට පාලනය කරනවා කියලා කිව්වේ ඒ මතේ තමයි මාත් තින්නේ මොකද ඒකෙන් අපිට රටේ නීති ආධිපත්‍යනේ පළවෙනි දේ නීති ආධිපත්‍ය නැතුණාම තමයි රටේ ජන ජීවිතේ අනතුරුදායක වෙන්නේ දැන් පහුගිය කාලේ ජනතාවට තමන්ගේ ජීවිතේ පිළිබඳව වග කියන්න අපිට ආණ්ඩුවක් තිබුණේ නැහැනේ පාලකෙක් හිටියෙත් නැහැ මොකද මේ 300ක් මරලත් ඒ මේ මැරිච්ච කාරණේ සම්බන්ධව පොලිසිය පැය 24ක් ඇතුළත රටේ අනිත් හැම මිනිමැරුමටම ක්‍රියාත්මක කරන නීති අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරේ නැහැනේ මං සතියක් ගියාට පස්සේ පොලිසිය නීතිපතිවරයාට ලිපියක් ලියපුවාම පොලිස්පතිවරයායි ආරක්ෂක ලේකණු යතඩංගුවට ගන්න ඕනේ මිනිමැරුම් චෝදනාවට කියලා ඊටත් පස්සේ ඉඳ තමයි දවස් 8කට පස්සේ තමයි පොලිසියෙන් වාර්තාවක් ඉදිරිපත් කරන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට ඒකෙත් කියන්නේ හරි පුදුම කතාවක් තමයි මේ රිපෝට් එකේ කියන්නේ ඒකත් ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පැමිණිලා කරපු නිසා තමයි පොලිසිය දැනගෙන තියෙන්නේ කොච්චි කඩේ පල්ලියේ බෝම්බ ගහලා මිනිස්සු මැරලා තියෙනවා පොඩි තප්පර 30 අපේ විජේදාස රාජපක්ෂ එමුතුමාගේ මේ අහන්නේ 2015 අප්‍රේල් 27 වෙනිදා මේ හන්සාට එක මං ගාව තියෙන්නේ ඔබතුමා තමයි මේ රටේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන ලාවේ එක ස්ථිර කරලා ජනාධිපතිතුමාට සහයෝගය දක්වන්නේ ධනමය ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබතුමා පිටු පහක හයක ලොකු කතාවක් කරන හරි සාර්ථක කතාවක් මම පාර්ලිමේන්තුවේ මෙතුමගේ හැන්සාඩ් එකක් බලන්න නැති වෙලාවක් නැහැ පාර්ලිමේන්තුවේ ගොඩාක් උනන්දු වෙන කෙනෙක් විදියට මම අහනවා ඒ ඔබතුමා එදා කියපු තැන මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් ඒතර නැහනේ ඔබතුමා මේ මතේම තාම ඉන්නවද 19 ගැන කියලා කාරණා මේ ගැන පැහැදිලිව කියන්න ඕනේ ඒසන් මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවා පැහැදිලිවම ඒක මට අයිති වෙන්න ඕන විෂයක් වුණාට ඒක මට දුන්නේ නැහැ එතකොට 19 වෙනි සංශෝධනයේ හැදුවේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඇතුළු කීප දෙනෙක් අග්‍රාමාත්‍යතුමත් එක්ක එතුමට ඕන විදිහට තමයි මේක හැදුවේ. නමුත් මේක ජනාධිපතිගෙත් ගෙනල්ලා දුන්නට පස්සේ මම එතුමට මේකේ තියෙන අඩුපාඩු වැරදි තැන්
සීමාවේ කියන්නේ අසීමිත ලෙස ජනාධිපතිගේ බලතල කප්පාදු කිරීම පෙන්වලා දුන්නට පස්සේ මේක දහවතාවකට වැඩිය සංශෝධනය කරලා හැදුවා. ඒ හදලා ඊට පස්සේ මේ හැම පක්ෂයක් එක්කම කතා කරලා ඕකට එක mantri කෙනෙක් ඇරෙන්න සියලුම mantriවරු පාර්ලිමේන්තු එකඟ වුණා. දැන් මෙතෙන්දී ওই 19 පිළිබඳව අපි 19-9 කියලා චෝදනා කරනවට වැඩිය ඇත්තට මේකේ මේ 19 කියන චෝදනාව එන්නේ විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ දේශපාලනීකරණය වීම හේතුවෙන්. මොකද මම ආණ්ඩු නියෝජනය කරන නියෝජිතය විදිහට මම හිටියේ. එතකොට ඒ ව්‍යවස්ථාදායක සභාව සෑම අවස්ථාවකදීම ස්වාධීනයි කියන කොමිෂන් සභාවලට අධිකරණයට මේ එතකොට පොලිසියට යම් යම් අවස්ථාවවලදී ඉරදාරින්පත් කරනකොට ඒ එතන සම්පූර්ණයෙන්ම පක්ෂග්‍රාහීව කටයුතු කරා. උදාහරණයකට මම කියන්නම් මට හිටපු පොලිස්පතිතුමාත් එක්ක කිසි තරහක් වෛරයක් නැහැනේ. එතුමා රජයේ නිලධාරියෙක්. ඉතින් හැබැයි ඒගොල්ලන්ගේ හැකියාවන් ක්‍රියාකාරකම් ගැන එක පැත්තකින් අපි දේශපාලඥ විදියට මහ පොළොවින් අපි දන්නවා. අනිත් පැත්තේ නීතිඥවරු විදියටත් පොලිසිය ගැන අපිට අවබෝධයක් තියෙනවා. එතකොට මම දැනගෙන හිටියා මේ රටේ ලොකු අනතුරක් තියෙනවා කියලා. අපේ ඇමතිවරු කියද්දී කොරහේ තමයි කිඹුල්ලි ඉන්නේ කියලා දකින්නවා කියලා කිව්වට මම දැනගෙන තිබුණා මේ රටේ අනතුරක් තියෙනවා කියලා. ඒක නිසා මම පැහැදිලිව කිව්වේ එතෙන්ට සුදුසු පොලිස්පතිවරයාගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නම තිබුණා. හැබැයි ඔහුව දාන්නේ නැතුව එදා අග්‍රාමාත්‍යවරයා ඉතාම දැඩි ලෙස බල කර සිටියා. මොකද ඒ ඉතුමා කියපෝ ඒ පූජිත ජයසුන්දර මහත්මයා එක්සත් ජාතික පක්ෂයට ලැබි කෙනෙක් නිසා ඔහුවම පත් කරගන්න කියලා. ඒ වෙලාවේ මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා. හැබැයි ඉතින් එහෙම කරගන්න පුළුවන්. හැබැයි ඒ ඔබතුමාලට ආණ්ඩුවට ගෙවන්න තියෙන වන්දිය මහා ලොකු එකක් වෙයි කියලා. හරි. ඉතින් එතෙන්දී උන ප්‍රශ්නේ තමයි මේෂන් මන්ත්‍රීතුමා. එතකොට ආණ්ඩුවේ ඒ කියන්නේ අගමැතිතුමත් ඉන්නවා, කථානායකතුමත් ඉන්නවා, සම්බන්ධන් මහත්තයත් එකම න්‍යාය පත්‍රයේ ඉන්නවා, ජනාධිපතිතුමාගේ නියෝජිතයත් එකම න්‍යාය පත්‍රයක හිටියා, ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයත් එකම න්‍යාය පත්‍රයේ හිටියා. එතකොට මම තනි වුණා. ඉතින් මම පරාදයි තමයි එතෙන්දී. මම පරාදි වුණාට අන්තිමේද පාස්කුරීදා ඉලක්ක ප්‍රහාරය එනකොට මුළු රටම පරාදි වුණානේ. හොඳයි. බොහොම ස්තුතියි අදහස් පළ කිරීම වෙනුවෙන්. අපේ අවසන් වටේදී හමු වෙමු. කෙටි විරාමයකට යමු. වැඩි සිටින්න අප සමගම. දිවි උදාන සංවර්ධන ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුවෙන් දියුණුවට දිරියක්. වැඩි දිනෙකට කෑ හැකි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් හැන්ඩි. Thank you Andy. Prima kotumi. Stay safe, eat hot. Prima Stella set yogurt. Be healthy, be active and be safe. කරටකර අවසන් වටය අපට ලැබෙන කාලය අනුව මෙහිදී මැදිහත් වීම බාධා කිරීම නැහැ. අවසාන වශයෙන් පක්ෂය වෙනුවෙන් ජනතාවට ආමන්ත්‍රණය කරන්නට ඉඩ කඩ දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව. චාමර මං හිතන්නේ මේ අපි දන්නා ඉතිහාසයේ වෙච්ච නොවෙච්ච දේවල් හැම ආණ්ඩුවකටම හැම නායකයෙකුටම චෝදනා අඩු වැඩි වශයෙන් තියෙනවා. අත් වශයෙන්ම මෙතුමා මේ 225 ගැන කතා කළා අර අවුරුදු දෙකකට කලින් මොකද ඡන්දේ තිබ්බේ කියලා. එතුමා හරියට මේක විග්‍රහ කළා. මොකද මේ පවතුණු තත්ත්වය මේක මේ ඇමරිකාව සැලසුම් කරපු එකක් නෙමෙයි. රාජපක්ෂ පාලනයේ 2015 වෙනකොට කළ නොකළ දේ ගැන අපි හොඳට දන්නවා. මට මතකයි විජේදාස රාජපක්ෂ මහත්තයා 2015 මේ වගේම වැඩසටහන් වලට ඇවිල්ලා රාජපක්ෂ ආණ්ඩුව පතුරු ගැහුවා. විවේචනය කළා. අඩුපාඩු කිව්වා, හොරකම් කළායි කිව්වා. මේ සියල් මං කියන්නේ මේ ඒ එතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි එදා අඩුපාඩු තිබුණා. හැබැයි රාජපක්ෂ ආණ්ඩුව දැක්කා අරාබියේ මේ අරාබි වසන්තයත් එක්ක මේ රට ලෝකයේ වර්ධනය වෙච්ච තත්ත්වයන්. තමන් එක කරට අත දාගෙන හිටපු මේ මොහම් ගඩාපිලා, හොස්නි මුබාරක්ලා, සදාම් හුසේන්ලා ඝාතනය වෙනකොට මේ රැල්ල හඹාගෙන එයි කියන බය ලෝකේ ගොඩක් ඒ වගේ පාලකීන්ට දැනුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සමහර පාලකයෝ පසුපාදේ තමයි හිටියේ. ඒ වෙලාවේදී ඒගොල්ලෝ හිමින් සැරේ ආපස්සට වෙලා මේ
යන රැල්ලට ඉඩ දුන්නා. මං කියන්නේ මේ රැල්ලේ ප්‍රතිපලයක් විදිහට ජීවිත ආරක්ෂා කරගන්න ගනු ලැබූ ක්‍රියාමාර්ගය මෙතුමා කියන විදිහට. මෙතුමා ඒක තමයි මේ නොකිය කිව්වේ ලේ වැගිරීමක් කියලා එතුමා අදහස් කළේ ඒක. හැබැයි ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ මොකද්ද? ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ 2015 වෙනකොට රාජපක්ෂ ආණ්ඩුව මේ රටට කිසි දෙයක් කරලා තිබුණේ නැහැ කියන එක. මේ රටට හානි කරලා තිබුණයි කියන එක. එහෙම නැත්නම් එහෙම තත්ත්වයක් ගොඩනගන්න විදියක් නැහැ නේ. ඒ නිසා අපි ඒක පොඩ්ඩක් පැත්තකට තියමු. චාමර මේ වෙනකොට රටේ තත්ත්වය බරපතලයි. අපි දන්නවා විදේශ ආදායම් හරහා අපිට ලැබෙන මේ වසරේදී අපිට ඇමරිකානු ඩොලර් මිලියන 7000ක් අහිමි වෙනවා. එතකොට ලබන අවුරුද්ද සහ ඊළඟ අවුරුද්ද වෙනකොට අපේ වියදම් සඳහා ඒ වගේම සේවා සඳහා ණය සඳහා අපිට අඩුම ගාන ඩොලර් මිලියන 6000ක් හොයන්න ඕනේ ලබන අවුරුද්දකට. මේක අමාරු තත්ත්වයක්. ඒ නිසා මේක කොහොමද ඩොලර් මිලියන 6000ක් අපේ ආර්ථිකයට කාන්දු කරගන්නේ? දැන් මේක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි මේක විස්තර කරලා තියෙනවා. කොහොමද මේක කාන්දු කරන්නේ? මේක අමාරු තත්ත්වයක්. අපිට මේකෙදී අපිට බලපාන අපි ජාත්‍යන්තර ප්‍රජාවෙක්ක සංවිධානයක කොහොමද ගනුදෙනු කරන්නේ? දැන් අපිට වඩා පල්ලෙහැන් ඉන්න රටවල් උදාහරණයට ගත්තොත් පකිස්තානය, නේපාල, බංග්ලාදේශ, මියන්මාර්, අෆ්ගනිස්තානය වගේ රටවල් මේ ඉදිරි මේ COVID-19 එක්ක මතුවෙච්ච තත්ත්වයත් එක්ක ඉදිරි වසර කීපෙදී කොහොමද මේ තමන්ගේ ආර්ථිකයට මේ මුදල් කාන්දු කරගන්නේ කියන වැඩසටහනට ඉස්සරහට ගිහිල්ලා. හැබැයි අපි තාම පියවරක් අරන් නැහැ කියන තැන. ඒක නිසා අපිට ප්‍රශ්න තියෙනවා. ජාත්‍යන්තරයක වත්මන් ආණ්ඩුවේ තියෙන ගනුදෙනුව පැහැදිලිව අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ රටට. ඒ නිසා ඒක වහම විසඳා ගත යුතුයි. ඒ නිසා මේකට අපි මොකද්ද කරන්නේ? අපි ජාත්‍යන්තර සමහර සමාගම් එක්ක අපිට ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ඒවා निराකරණ කරගෙන නැහැ. ඒ නිසා අපිට දැන් ශක්තිමත් ආර්ථිකයක් හදාගන්න නම් නිර්මාණය කරගන්න නම් මේ ප්‍රශ්න ටික අපිට ඉදිරි වසර දෙක ඇතුළත විසඳ ගන්න වෙනවා. මේ සඳහා අපිට යම් වැඩපිළිවෙලක් අවශ්‍ය නිසා එහෙම වැඩපිළිවෙලක් හරහා මේ රට ඉස්සරහට ගෙන යාමට මේ මං කියන්නේ වහම තියෙන ප්‍රශ්නයනේ. වහම තියෙන ප්‍රශ්නේ විසඳාගෙන අපි කවරක් කරන්නත් අපි දැන් මේ COVID-19 එක්ක මතුවලා තියෙන තත්ත්වය ජය ගැනීම සඳහා. මොකද අපි දන්නවා ඉදිරියේදී තව රැකියා මිලියනයක් විතර මේ රටේ අහිමි වෙනවා. ඒතොර මේ රැකියා මිලියනයක් අහිමි වෙන ජනතාව විශේෂයෙන් විදේශගත රැකියා ලාභින්ගේ තත්ත්වය එන්නම අඩු වෙනවා. ඉතින් මෙතුමා කිව්වා වගේ අපේ ආර්ථිකය විශාල. අපි කොච්චර කැමැතුණත් පවුල් සංස්ථාවට කොයිතරම් බලපෑමක් වුණත් අපේ ආර්ථිකයට ශක්තිය දෙන විදේශ රැකියාවලින්. මම කියන්නේ මේකත් එක්ක අපි කොහොමද ඉස්සරහට යන්න කියන ප්‍රශ්න දෙන නිසා වහම අපිට මේ ආර්ථිකය ගොඩනැංවීමේ උපායශීලී වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක අපි අවධාරණය කරන්න කැමති. බොහොම ස්තුති අදහස් පළ කිරීම වෙනුවෙන් ජයන් සමරවීර මෙතුමනි ඔබතුමාට අවස්ථාව. දැන් මම චාමර රෝස වසන්තය ගැන කියපු එක සම්පූර්ණ වැරදි අර්ථකථනයක් තමයි කිඳල් පිටියේ මන්ත්‍රීවරයා දුන්නේ. දැන් එතකොට මේ බටහිරට එදිරි නායකයෝ කරා තමයි මේ බටහිර වටලෑම සහ ප්‍රහාරය ආවේ. දැන් මුම ගඩාවි ලෝකෙ තියෙන ඉතාම දියුණු සුබසාධන රාජ්‍ය ඇමරිකාවට එදිරි ගැහුවා. බෙංගාසි කැරලිකරුව හැදුවා, මරලා වැට්ටුවා. සදාම් හුසේන් බටහිරට එදිරි ගහලා වැට්ටුවා. මේ විදිහට බටහිරට එදිරි නායකයෝ කරා බරපතල ලෙස මවන ලද කෘතිමව නිර්මාණය කරන ලද බෙංගාසි පන්නේ කැරලි නිර්මාණය කරලින් තමයි ඒ ප්‍රහාරය ආවේ. ඒතකොට ඒ ප්‍රහාරයට මුහුණ දෙන්න ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ අනුව තමයි ජනාධිපතිවරණය කියලා ඒ ආණ්ඩු බලයක් පාර්ලිමේ ජනාධිපති බලය ගන්න උසගලේ. ඒතකොට ඒක නුනා නම් මරලා පුච්චලා විනාශ කරලා දාන තත්ත්වයකට පත් වෙනවා. ඒ බටහිර වටලෑම තාම මිදිලා නැහැ. තාම බටහිර වටලෑම මේ රටට අදාළව තියෙනවා. ඒක නිවැරදි කරන්න ඕනේ. ඒ පන්නේ නායකයෝ කරා තමයි ආවේ. මොකද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක විශාල ඉදිරිවාදිකමක් තිබුණා. ඔහුට කිව්වා ඩබල් දාලානේ මිලිබෑන්ලා ජෝර්ජ් කුච්චර්ලා ආවේ ලංකාවට යුද්ධ ඉවර කරන්න එපා කියලා ප්‍රභාකරන් එක්ක සාම සාකච්ඡාවට යන්න කියලා කියන්නේ. ඇඹිලි පිටියට ගිහලා සාකච්ඡා කළේ. ඉතින් එයත් එතුමත් එක තියෙච්ච මේ තරහා පිරිමහන්නේ කොයි වෙලද කියලා බල බලා හිටියේ. ඒක සුසිල් කිඳල් පිටි මහත්තයා ඒ සම්පූර්ණ වැරදි අර්ථකථනයක්. ඒක දුකයි. මම කියන්නේ මෙච්චරයි. අවසාන ශේෂ පත්‍රය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රට බාර දෙති. හැම පැත්තෙම පිරිහිච්ච රටක්. හැම පැත්තෙම ආර්ථික වශයෙන් පිරිලා, දේශපාලන වශයෙන් පිරිලා, මැතිවරණ කල් දාලා ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ විශ්වාසයක් නැත්තට පත් වෙලා, නීති ආධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නේ, ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳ ප්‍රශ්නේ. මල කොච්චර ලැජ්ජද ස්වාධීන කොමිෂන් සභාවල තත්ත්වය. මැතිවරණ කොමිසම මැතිවරණේ කල් දාන්න කියලා ඉල්ලනවා.
මැතිවරණ කොමිෂමේ රත්න ජීව නූල්ලා ආ ස්වාධීන කොමිෂන් තමයි පිළිබඳ තප්ති අපේ සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්න පුරවැසියෙක්වත් හරි සදාචාරය පිළිබඳ ප්‍රශ්න මේ රට කුඩු මේ රටේ පවුල් 50කට පසුගිය වසර හතරම ආර්ථල පවුල් 50කට හෙරොයින් වලට අයිස් ටැබ්ලට්ස් වලට ඇබ්බැහි වෙච්ච තරුණයෙක් හෝ තරුණියක් හැදුවා මේ මහතුරු අද බලන් ගියාම කවුද කරලා තියෙන්නේ අපි අපි දන්න විදිහට දැන් නාකොටික්ක මද්රව්‍ය නාශකංශය හැදුවේ මද්රව්‍ය නාශනය කරන්න දැන් බලන් ගියාම නාකොටික්ක තමයි මද්රව්‍ය අලෙවි කරලා තියෙන්නේ ප්‍රවර්ධනය කරලා තියෙන්නේ එතෙන්ට වැට්ටුවනේ එතෙන්ට වැට්ටුවා ජාතික ආරක්ෂාව බුද්ධියංශ මෙතුමා කිව්වා අර දැන් ගිරිතලේ නා ඔය ඉස්ලාම් වහබ්වාදී අන්තවාදී මතුවෙන්නේ නැහැ double h operation එකේ හිටපු බුද්ධියංශ රණවිරුව හිරේනු දැම්මන ශමි කුමාර රත්නල ප්‍රබෝස් සිරිවන්දලා හිරේ විලංගුවේ දාලා බුද්ධියංශ නිරු ඉතාලම දුර්මුඛ කරලා ඔහේ වැඩෙන්න දුන්නා ඔහේ වැඩෙන්න දුන්නා මාවණැල්ලේ බුදුමිල කඩාව දාපු වෙලාවෙම අර තස්ලිමාන් කියන කබීර් රෂීම් අමතුමාගේ පෞද්ගලික සහකාරවරයා කියනෝ මෙන්න මේගොල්ලෝ කැඩුවේ මේ සාරාණික සම්බන්ධයක් තියෙනවා මේ අලි සොයුරන් එදාල් ගත්තනම් මේ 300 මැරෙන්නේ අද 500 ගානක් ඉන්නේ නැ මේ රෝ තාමත් ත්‍රෝවලුල ඉන්නේ නැහැ. ඔත්පලවල ඉන්නේ නැහැ. ඒ නිසා මේ පසුගිය වසර හතරම ආර තරම් පහ තරම් සාපලත් කාල පරිච්ඡේද. අපිට තිබුණේ 17 අවුරුදු සාපේ තමයි අපි පොඩි ඉස්කෝලේ යන කාලේ හැවුවේ. 17 අවුරුදු සාපේ. මම කියන්නේ 17 අවුරුදු සාපේ ඉක්මවා ගිය සාපයක් පසුගිය වසර පහ තුල මෙරට ඇති කළා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අභියස තියෙන ජනාධිපතිතුමා අභියස තියෙන අභියෝගයේ සුළුපටු නැහැ. විශාල අභියෝගයක් තියෙනවා. ආර්ථික අභියෝගයේ සුළුපටු නැහැ. අප නමුත් नव लिबरलवादी आर्थिक मोडलेट विकल्पीय वशे जातिक निष्पादन आर्थिक गमन मेरठ हरवण प्रतिपत्ति में तीन द्वारा इवरा हरवण इलाट मेरठे हर पद्धति वटिनाकम वेडिदूनक प्रवर्धन क्रीमेंट प्रतिपत्ति में तीर्नागन इवरा प्रजातंत्रवादी वेडिदून क्रीमेंट प्रतिपत्ति में तीर्नागन इवरा सा मे पिरीहिचरट हेम पत्म पिरीहिचरट बलापुरुत स्वागत अभी मेरठे जनता वटकिन बलापुरुत स्वागत විශ්වාසවන්තව ඉන්න නොවැම්බර් 16 මේ රටේ 69 ලක්ෂයක ජනතා සම්මුතිය 69 ලක්ෂයේ අභිලාෂය අබමල් රණකින්වත් පළුදු නොකර ඉෂ්ට කරන්න අපි බැඳී ඉන්නවා අපි සාතික වෙනවා ඒ අභිලාෂ ඉෂ්ට කරනවා කියලා ඒ සඳහා අපි ඉල්ලන්නේ මේ එළමෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශක්තිමත් කිරීම සඳහා 3-2 ජනවර්මක් අපි ඉල්ලනවා අපිට විශ්වාසයි මේ රටේ ජනතාව ඒක ලබා දෙයි කියලා ඒක ලබා දෙන්න අගෝස්තු මාසේ පස්සේ දින අගෝස්තු මාසේ 6 වෙනිදා ඉඳන් මේ රට සෞභාග්‍ය කරා නිදහස කරා මනුෂ්‍ය ප්‍රීතිය කරා යන එක කාටවත් වළක්වන්න බෑ ඒ ඉලක්කය අපි සාක්ෂාත් කරනවා කරනවාමයි හරි බොමු සූති සමගි ජන බලවේ කියන කුම්පමට අවස්ථාව ඔව් චාමර මේ රටේ ජනතාවට ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ගැන පැහැදිලි කරන්න දෙයක් නැහැ අදටත් මේ රටේ ගමේ කෙල්ලෝ ටික अपे सहोदरियो टीकरी अतट होयागा मेरटे अंगुलुम खम्मल दिशिया निर्माण कल मेरटे गमे कांतावट रकियावटे अन्न वस्ताव सलसपुदी मे कायेगहन पक्ष विपक्ष काटवत ऐति अग्नय प्रेमदास उगेम पास गमे मे आट भी मेघकिन कारणवक्यना रण सिंह प्रेमदास मेत्मा बीम गणधन मेरटे अहिंसक मिनिया दुपत् मिनिया की आर्थिक गणधन नायक यदाए आरंभ करपु गमन अदटवत् इक दिग्वक्तिर इसराट अरयन नायक मेरटे बिहिवेच नतीगण लघु गणगाट वक्ति किए नवा ये हय्यतीयन ये विश्वासन मिनसुंगे पपुय जीवत्न नायक अदट इतुर्वेला सदित प्रेमदास मेत्तुमा वितराय ये विनुविंग मेरटे जनताव पेलगहिलैन्नी नवत प्रेमदास युगया मेरटे मे मे भीम मत दखिन्न आसाव උනන්දුව තියෙන විදියට දැන් ගම්මිරිස් මිල ගැන මට උත්තරයක් හම්බුනේ නැහැ මම දන්න උත්තරයක් මේ ඉන්න මහත්තුරුන්ට දෙන්න බෑ කියලා හැබැයි ගම්මිරිස් මිලට අගමැතිතුමා දීපු උත්තරේ තමයි මම මේ මතක් වෙච්ච වෙලාවේ කියන්නේ ඊබ්‍රහීම් හිර කරගෙන ඉන්න හින්දා තමයි ගෝවා ගම්මිරිස් මිල වැඩි වෙන්නේ නැත්තේ එහෙනම් ඉතින් අපි රටේ ජනතාවට කියනවා ඔය ඊබ්‍රහීම්ලා කාගේ කට්ටියද ඊබ්‍රහීම්ලා ගැන ඔච්චර මතකේ නැගෙන්නේ ඊබ්‍රහීම්ලාගේ ගනුදෙනු කාත් එක්කද තිබ්බේ ඊබ්‍රහීම්ලා කාටද දේශපාලනික වශයෙන් උදව් කරේ මේ කාරණා ගැන රටේ ජනතාවට කල්පනා කරන්න එතකොට අර පාස්තු කෘපහාරේ චූදිතය චෝදනාවට ලක් වෙන්න ඉන්න කට්ටිය චෝදනාවට ලක් වෙච්ච කට්ටිය ගැන දැනගන්න පුළුවන් ආර්ථික වර්ධන වේගය ගැන මෙතුමගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ රටේ ආර්ථික වර්ධන වේගය ගැන කාට හරි සතුටු වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මං හිතන්නේ එයාට ආර්ථිකය පිළිබඳ අබමල් රේණුකවත්
අවබෝධයක් නැහැ. මෙරට ආර්ථික වර්ධන වේගය නියම විදියට අරගෙන යන්න පුළුවන් වටපිටාවක් හදාගන්න කාටවත් හයියක් හැදිලා නැහැ. කෘතිමව මේ ඉලක්කම වැඩි කරලා ඉවර වෙලා පෙන්නලි ඉවරලා සතුටු වෙන්න පුළුවන් එක රටේ ආර්ථික වර්ධන වේගය කියලා හිතනවා නම් ඒක මෝඩකම. දැන් මේ මෙතුමා කිව්වා 2012 ආර්ථික වර්ධන වේගය 9.2යි. ඒක හොඳ තැනක තිබුණා. හැබැයි එහෙමනම් ඔබතුමාලගේම ජනාධිපති ඔබතුමාලගේම අග්‍රාමාත්‍යවරිය ඔබතුමාලගේ කැබිනට් මණ්ඩලයේ 2013 3.4ට වැටෙනවා. එකපාරටම 6% ප්‍රමාණයක් වැටෙනවා. එහෙනම් මේ ආර්ථික විචල්‍යයන් ගැන ලොකු විශ්වාසයක් තියන්න බැරි කෘතිම තමන්ට ඡන්ද කාලට අවශ්‍ය විදියට නිර්මාණය කරගන්න නායකයෝ සටකපට වැඩ කරා කියන කාරණාවත් මම හිතන්නේ මේ රටේ ජනතාව තේරුම් ගන්න නිසා ආර්ථිකය කඩාගෙන වැටීම ගැන කාටත් වගේන්නේ මේ ඉස්සරහට දින පාර්ලිමේන්තුව ගැන කාටවත් මේ 3-2 ගැන හීනමවන්න නෙමෙයි ඉදිරි පාර්ලිමේන්තුවේ මම කියනවා මේ රටේ කාටවත් මේ මොහොත වෙනකොට අද වෙනකොට මම හිතනවා මේ බලයක් දීමට ජනතාවට තීන්දුවක් ගන්න බෑ අද රටේ පාර්ලිමේන්තුව අක්‍රිය වෙලා තියෙන්නේ රටේ ආර්ථිකය කොතනද තියෙන්නේ කියන ගැන අවබෝධයක් නැහැ පෝලිමට හරේ සල්ලි අච්චු ගන්නවා උද්දමනය කොච්චර තැනකට ගිහිල්ලා කොහේ කොපමණ ප්‍රමාණයට ගිහිල්ලා නවතීද කියලා දන්නේ නැහැ මේක සෝමාලියාවක් ඉතියෝපියාවක් බවට පත් වෙන තැනට රටේ තියෙන මේ මැතිවරණිය දිනා ගැනීම දේශපාලන බලපෑමකම හින්දා කරන්න තියෙන ඔක්කොම ජඩවැඩ ටික කරලා මං හිතන රටේ අනිවාර්යයෙන්ම නිකන් රටේ ජනතාව තේරුම් ගන්න පුළුවන් ඉතිහාසයේ මේ රටේ මැතිවරණයක් තියෙන හැම වෙලාවකම චාමර බඩුමිල අඩු කරා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මැතිවරණ සමයේක බඩුමිල වැඩි කරනකොට අපි රටේ ජනතාවට අනුතුරු අංග වුණා මැතිවරණ වෙලාවේදී බඩුමිල අඩු කරන්න බැරි මේ ආණ්ඩුව ලබන 6 වෙනි දැන් පස්සේ වැරදිලාවත් ඉන්නවා මේ දන්නෝ මේ රටේ ජනතාව ඒ තරම් මෝඩ වෙන්නේ නැහැ වැරදිලාවත් දින්නොත් පොල් තෙල් බෝතලේ 18 ආල්කිලෝවට 200-250ට කන්න වෙන සයිස් එකට ඒ නිසා අපි කියනවා මේ රටේ රබර් කිලෝ එකේ මිල දැන් කඩාගෙන වැටලා කතා කරන්නේ කරුණා අම්මාන්ලා වීරයෝ වෙනව නැගෙනහිර ඉඳලා හමුදාවේ කොල්ලෝ මැරි බැනුවා කියලා ඒක ඒ මැරිච්ච කොල්ලොන්ගේ අම්මලා තාත්තලා ඒ මැරිච්ච කොල්ලොන්ගේ බිරින්දෑවරු ඒ මැරිච්ච අහිංසක සොල්දාදුවන්ගේ එදා පුංචි දරුවද යෞවන යෞවනියන් වෙලා තිනෝ ඒ දරුවන්ගේ ලේ රත් වෙනවා ඒ නිසා අපි කියනවා නීතියක් එක නීතියක් ගේන්න බැරි නායකෙක් මාස 8ක් ඇතුළත මේ තරම් ඉක්මනින් මං හිතන්නේ රටේ ජනතාව විශ්සරහ වැඩ කරන්න බෑ කියන අකර්මණ තත්ත්වයට පත් වෙච්ච ආණ්ඩුවක් නැයි සමම අහනවා මෙන්න මේ පොතේ තියෙන එක දෙයක් මේ මාසයට ඉටු කරා කියලා කවුරු හරි කියන්න පුළුවන් නම් අපි සතුරුන එහෙම කරන්න බැරි නිසා අවසාන විකල්පය මෙරට පුංචි මිනිහ වෙනුවෙන් නිර්මාණය වෙන සජිත් ප්‍රේමදාසතුමාගේ දුරකථනය ලකුණ ඉස්සරහා කතරයක් ගාලා මේ රටේ ජනතාව ජයග්‍රහණය කරන්න කටයුතු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා किदलपीटिया मंत्री तुमक देदास पहालवे राजपक्ष आंडु मम तमाय दड़ी लेसे विवेचने करेला ओ विवेचने करा ये विवेचने धनुत्वालंगुई देदास देखतुन आंडु काले एक सद्यातिक पक्ष आंडु श्रीलंका गमनागमन मंडले उज्जलिकांसेट विकुनल यदा मम तनियम अधिकरण किल नडुकेला एक अवलंगु करला सीटीबी का बेर गत्तने तराटे सीटीबी कन्ने ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාව බිලියන 125ක වත්කමක් තිබුණා. අරක්කු සමාගමට වික්කේ බිලියන 6ට. ඒතකොට මගේ කෝප් වාර්තාවේදී මම ඉදිරිපත් කරා අපේ රටේ 2023 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ පාලනය තුල කරපු වංචා දූෂණවල වටිනාකම කෝටි 30,000ක් කියලා. ඒක තමයි ලංකාවේ අදටත් පාර්ලිමේන්තුවේ තියෙන එකම වාර්තාව මුළු මහත් පාර්ලිමේන්තුව අනුමත කරපු එක. එතකොට ඒ වාර්තාව ක්‍රියාත්මක කරන්න අපි එදා ආණ්ඩුවේ महिंद राजपक्ष जनाधिपत्युमाट की टीकदवसकोट ये दूषण होरकांग वलट संबंध खंडाय दहाटे खाली अभी अपिहद पुआंड अमति गंगाट मम आंडूट विरुद्ध न मम विपक्ष टिकिया मम विवेचने करा अब दैंग महिंद राजपक्ष महात्म्या दिखतुना क्या कोट पीली गाता है तुम्हत पीरी हूं तुम्हत खड़ा वेटुनी ये खंडाय ये आंडू ये तुलट गाता नहीं सही किया अपी यहाँ पालने के आंडू अखाद ये दूषित अमति लटी का अपे इति ये अणुम तमय मे विवेचने करे ये विवेचने वलंगुय इतकोट यदा महिंद राजपक्ष जनाधिपत मम विवेचने कराय तुम कॉटि हर अवृद्ध इकोलाघट कॉटि हरदास हिया बिलियन हरदास हिया नयांतिम मम विवेचने करा हेब एक अभी विवेचने कर्णकोट इतम कुआ अभी मे नयागन हमबंतट वराय हेदुआ मतल गुअंतट हेदुआ नोरचोले विदुरी बलागारे हेदुआ दक्षिण अदिवेगे हेदुआ දැන් ඒතර අපි එහෙම විවේචනය කරලා ආවේ මේ රට හදන්නනේ. හැබැයි අපි අවුරුදු 4 මාරට මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්ත අවුරුදු 11ට ගත්තට වැඩිය අපි ණය ගත්තනේ. ඉතින් එතකොට අපි ඒ ආණ්ඩුව අවුරුදු 5-4 මාරක් තිස්සේ
මේකේ මොකද්ද කෙරුව ඇහුවොත් මොකද්ද පෙන්වන්නේ තියෙන්නේ පෙන්වන්නේ කිසි දෙයක් නැහැ නේ ඉතින් ඒ ප්‍රශ්නේ අපිට තියෙන්නේ ඊළඟට අපි අපේ රණවිරුව පාවාදීමේ ඒ ගිවිසුමට මම ජිනීවා ඉඳලම විරුද්ධතාවයේ පාල මේ යුද්ධ ප්‍රකාශ කරලානේ ආවේ ඒ ආපු දවස් ඉඳලා මට මොකදුනේ හැමදාම අනපනත් වෙනවා ඔක්කොම මේ ජිනීවා මිනිස්සු හදලෙන අනපනත් පළවෙනි පනත ගේන ආවේ මොකද්ද අපේ රටේ ත්‍රස්තවාදී නීතිය අහෝසි කරන්න එතකොට මම ඒක විසිකරනකොට ඉතින් මට ප්‍රහාර එල්ල කරනවා ඊළඟට කියනවා අතුරුදන්වන් කරන ඒක පැත්තකින් තියෙන එක ඒක ඒක පරීක්ෂණයක් කියලා ඊළඟට බරපතල ඒකත් මගෙන් නෙවෙයි ගෙනා ඒක විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඊළඟට ගේන්නේ මොකද්ද යුද අපරාධ අධිකරණ හදන්න මේ කවුරු අල්ලන්නේද එතකොට ඒක මම ප්‍රතික්ෂේප කරනවා ඊළඟට කියනවා ඉඩම් පනත් ඒකත් මම ප්‍රතික්ෂේප කරනවා ඊට පස්සේ මම ආණ්ඩුවෙන් එලියට දාලි වරලා ඒ පනත ගැසට් කරනවා පස්සේදී මම අධිකරණයට ගිහලා නඩු පවරලා තමයි ඒක වළක්වගන්නේ මොකද ඒක ගෙනාවනම් ඒකේ යටි අදහසකුත් තිබුණොත් ඇමරිකාවට එම්සීසී ගිවිසුම යටතේ අක්කර ලක්ෂ 12ක් දෙන්න තිබුණා එතකොට මේ අයින්සක ගොවි ජනපදවල මේ මිනිසුන්ගේ ඉඩම් වලට ඒ අයිතිය පැවැරීමේ බලය ලබා ගත්තොත් තමයි ඒක දෙන්න පුළුවන් එතකොට ඒ ගොවියන්ට ඒ ඉඩම් අහිමි කරන්නනේ ගෙනාවේ දැන් අපිට ඇත්තටම අවශ්‍ය වෙලා තියෙන්නේ අපිට අත කාලේ මදි වුණා අවශ්‍ය මාතෘකාව කතා කරන්න ඇත්තටම රට හදන්න මොකද්ද අපි ගෙනියන්න ඕන ක්‍රමය මොකද මේ ඔලු ගෙඩි මාරු කරලා ආණ්ඩු මාරු කරලා කැබිනට් මාරු කරලා සමහර වෙලාවට බූරුව කුට්ටමනනවා වගේ ඒකත් මේ කැබිනට් මණ්ඩලයේ විද්‍යාත්මක ක්‍රමයට හැදලා මේ හැම එකක්ම අපේ රටේ ජනතාව අත්විඳන්නේ. ඒක නිසාමනේ ජනතාව පෙළඹුණේ තීරණයක් ගත්තේ අර සාම්ප්‍රදායික දේශපාලඥයෙක් නොවන වෙනත් කෙනෙක් රට රකින්න පුළුවන් රට හදන්න පුළුවන් කියලා විශ්වාසයක් ගොඩනැගිලානේ වර්තමාන ජනාධිපතිතුමා බලයට එන්නේ. එමනම් ඊතුමා පත් කරගන්න හේතුවම මේ රටේ මේ ක්‍රමවේදී වෙනස් කරගන්න. මොකද අපේ රටේ ඒ ආණ්ඩුව ආපුවාම අනිත් ආණ්ඩුවේ ටික ඔක්කොම කඩනවා. මොකද මේ ආණ්ඩුව අවුරුදු 5 හදපු එක ඊළඟ ආණ්ඩුව ආපුවම මේක කඩන්න අවුරුදු 3 4ක් යනවා. මොකද අලුතෙන් මොකුත් පටන් ගන්න වෙලාවක් නැහැ. ඇවති මාරු වුණාමත් එහෙමයි. ඉතින් අදටත් අපේ රටට අද ඉඩම් ප්‍රතිපත්තියක් අපි හදන්නේ. නිවාස ප්‍රතිපත්තියක් නැහැ. අධ්‍යාපනයේ ප්‍රතිපත්තියක් නැහැ. සෞඛ්‍යයේ ප්‍රතිපත්තියක් නැහැ. එහෙමනම් මේක මේ ක්‍රමවේදය වෙනස් කරගෙන යන්න පුළුවන් අවස්ථාවක්. මොකද මේ මෙතෙක් ආපු ජනාධිපතිවරුන්ගේ මේ ක්‍රමයට රටගෙන යන්න ඕනේ කියලා කල්පනා කරලා බලයට ආවේ වර්තමාන ජනාධිපතිතුමා. ඒක නිසා මේක මම දකින්නේ අපිට ලැබෙන මේක අවසාන අවස්ථාව වෙන්න පුළුවන් මේ ක්‍රමය වෙනස් කරලා රට හදන්න. එව නැත්නම් අපේ ජීවිත කාල තුලදී අපිට හම්බ වෙන්නේ නැහැ මේ රටේ වෙනසක් සංවර්ධනයක් වෙනවා දකින්න. හොඳයි. බොහොම ස්තුතියි අදහස් පළ කිරීම වෙනුවෙන්. වට තුනක කතාබහ තුලින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාවට යම් පණිවිඩයක් යන්නට ඇති කියලා. අතීතේ කාරණා පිළිබඳ කතා කරුණා වර්තමානයේ වගේ අනාගතයේ යම් යම් කාරණා පිළිබඳ කතා කරුණා. කෙසේ හෝ විවේචන සිදු නොකර එළඹෙන අගෝස්තු 5 වෙනිදා බුද්ධිමත් ඡන්දේ පාවිච්චි කරන්න මේ ප්‍රතිපත්ති පදනම් කරගනිමි කියලා අපි විශ්වාස කරනවා. ආ දවසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් පැමිණි හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්මනි බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ජයන් සමරවීර මහත්මනි බොහොම ස්තුතියි අද පැමිණීම වෙනුවෙන්. ඒ වගේම සමගි ජන බලවේගය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහත්මනි බොහොම ස්තුතියි. සහ එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳරපිටි මහත්මනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. බුද්ධිමත් තීරණ ගන්න අපි ඔබට බාර කරනවා. එළඹෙන සතිය තුලදී කාර්ටකර තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඔබව දැනුවත් කරන්න. අදට සමු ගන්නවා නිරෝගී යහපත් දවසක් ඔබ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.